ජයග්‍රහණය පසුව සමායන අවස්ථාවකදී හඳුන්වන්න පුළුවන් 15ට 15ක් ඉඳකින් මේ ලකුණ ලබා ගන්නවා දැන් ලකුණු 99ක් ලබා ගැනීමෙන් අරවින් සිල්වා ශතකයේ අභිෂේක සිටින්නේ දිවෙනායන් ඉස්සරහ පන්දුවේම සඳහා වේගෙන් පාරක් යන ක්‍රමින් ලකුණු 4ක් අත්කර ගන්නවා මුළු ක්‍රීඩා කිතේම දෙවනක් වෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ මේ අතර අරවින්ද තමගේ ශතකය වාර්තා කර ගන්නවා සමගම ලකුණු දැන් සම තත්වයකට පත් වී තිබෙන්නේ මැග්‍රාගේ පන්දුවට ඉතාමත් දක්ෂ ආකාරයෙන් අර්ජුන රණතුංග ග්ලයිඩ් පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දෙනවා මේ අනුව ලෝක කුසලාන අත්කර ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතින් උදෑසනක් වේවා ඔබ සියලුම දෙනාට දන්නවා නෙල්සන් මැන්ඩෙලා එතුමා විටක සඳහන් කරනවා ලෝකේ වෙනස් කිරීමට ඔබට භාවිත කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි කියලා අධ්‍යාපනයේ බලාත්මක කරන්න ප්‍රමුඛතම සාධකයක් වෙන්නේ පොතපත ඇසුරු කිරීම එහෙමත් නැත්නම් පොතපත කියවීම කලහා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය जातिक मासेट समगामीव मार्गगत सम्मंत्रण मालावत एवन्नु अरमुनक पत्नम करगेन क्रियात्मक करान प्रायोगिकव पोत्पत असरु कोट लोके दिनु विद्वतुन पिलिबंदव उनके अधहस पिलिबंदव दनगेनीमट हैकियाव लबिना अत दिनी कियवीमें मालद पान्वरे विद्वत कथिकावत संदहा පැමිණි ඔබ සියලු දෙනා පිළිගැනීමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා පුස්තකාලහා විඥාපන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ජේෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව් ඒ වීරසූරිය ගුරු පියාණන් සියලුම දෙනාට මෙම උදෑසන ඔබ සහභාගී වෙන විශේෂයෙන්ම අපේ ගරුතර ස්වාමින් වහන්සේලා ඉන්න අනතුරුව මෙම විශේෂ ආරාධනය ලැබූ අපහිතවත් පේමසර ඈපා සිංහ මහතානන් ප්‍රමුඛම පවුලේ ආර්යාව ඇතුළු එම සියලුම අය ඊළඟට අපගේ අංශ ප්‍රධාන ඇතුළු ඔබ සියලුම අයගෙන් අවසරයි මට අද පැවරිලා තිබෙනවා පිළිගැනීමේ මේ කතාව මේ අවස්ථාවේදී කිරීම සඳහා මම සලකනවා මෙවැනි ප්‍රවීණ විද්වතෙක් එහෙම නැත්නම් මාධ්‍ය ශාස්ත්‍රයේ දැවැන්තෙක් මේ පිළිගනිමින් මේ අවස්ථාව මා වාසනාවක් ලෙස තමයි මා සලකන්නේ වැඩසටහන හඳුන්වා දුන් පරිදි එම අවස්ථාවේදී අත් වශයෙන්ම ඔබ හැම කෙනාටම අවස්ථාවක් දැන් ලැබිලා තිබෙනවා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයෙන් අපි කොහොමද අත්දැකීම් ලබා ගන්නේ මේක සාමාන්‍ය අධ්‍යාපනයේ පරිබාහිරව ගිය විශේෂයෙන්ම අද කළ යුතු දයක් බවට පත් වෙලා තිබෙනවා මෙවැනි ප්‍රවීණ මාධ්‍යවේදීන්ගෙන් එහෙම නැත්නම් විවිධ හැකියා තියෙන විශේෂ තැනත්තන්ගෙන් උරුහරකම් ලබා ගැනීම අපි වාසනාවක් ලෙස තමයි සලකන්නේ මා පළමුවෙන්ම ගරු සාමින් වහන්සේලා මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා ඊළඟට විශේෂයෙන්ම මෙම දේශනයට ආරාධනය ලැබූ අපගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේමසර ඈපාසිංහ මැතිතුමනි ඔබතුමාණන් पुस्तकाल विज्ञापन विद्या अध्ययन अपगे समस्त कैलनी विश्वविद्यालय गौरव उपतुमे मे देश लबादीम उपतुमा जवदपुर विश्वविद्यालय हजार मेवन प्रवीण तत्क विशाल सेवेन कल उपतुमा इतम गौरव गौरव बहुमान अभी लबन इलाट अंशप्रधान यु आचार मंडली शीलुम भवतु ඊළඟට කැලණි විශ්වවිද්‍යාලය ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඊල් අනතුරුව මා පිළිගන්න කැමති විශේෂයෙන්ම අපගේ ආරාධනය ලැබූ අපගේ දයාබර ශිෂ්‍ය ප්‍රජාව පුලපුලා බලා ඉන්නවා මේ දේශනයට සවන් දීමට ඊළඟට මේ ආරාධනය ලැබූ අනිකුත් සියලුම අය විශේෂයෙන්ම අපේ සම්බන්ධකම් තියෙන බොහෝ අයලා ආරාධනා කරලා තිබෙනවා ඉතින් ඒ සියලුම දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්මින් මා එහාට වෙනවා බොහොම ස්තුතියි ස්තුතියි ජේසු මහාචාර්යතුමනි
එසේනම් අද දවසේ ඔබ හා සම්බන්ධ වෙන ප්‍රේමසර ඈපාසිංහ මැතිතුමා පිළිබඳව මා ඔබට කෙටියෙන් හඳුන්වා දීමක් කරනවා. මෙතුමා පිළිබඳව සඳහන් කරනවා නම් 1937 ඔක්තෝබර් 5 වෙනි දින මෙතුමා උපත ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස්හි. ඒ වගේම එවකට ප්‍රධාන පරිපාලන නිලධාරීවරයා විදිහට තමයි එතුමාගේ පියා, ඒ කියන්නේ ඩී.ආර්. ඈපාසිංහ මැතිතුමා කටයුතු කරන්නේ. ඒ වගේම එතුමාගේ ආදරණීය මෑණියන් වෘත්තීය පුහුණු ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ප්‍රේමසර ඈපාසිංහන් කොළඹ නාලන්ද විද්‍යාලයේ ගෞරවනීය ආදි විද්‍යාර්ථී. එතුමා ක්‍රීඩාවට අත්පොත් තබන්නේ මේ විද්‍යාලයේ. විශේෂයෙන්ම 1957 වර්ෂයේ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විකට් රකින්න වශයෙන් එතුමා කටයුතු කරනවා. තවත් එහා සමානම ඉතා රසවත් කතාවක් තියෙනවා එතුමාගේ වෘත්තීය සම්බන්ධව කතා කරනකොට. එතුමා මුලින්ම ඉංග්‍රීසි උපගුරුවරයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඉතාමත් ආදරයෙන් සඳහන් කරා කොළඹපිටියේ වාලුකාරාමාධිපති මාවිත්තර ශ්‍රී රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ එතුමාගේ මහප්පා. ඉතින් උන්වහන්සේ මහානාම විද්‍යාලය කොළඹපිටියේ මහානාම විද්‍යාලය ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමත් සමග එම විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් එතුමා සම්බන්ධ වෙනවා. පසුව ඒ රටේ විද්‍යාලයක් බවට පත් වෙනවා. ඊට සමගාමීව එතුමා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගන්නවා. ඒ කලා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ගුරු වෘත්තිය දිගටම එතුමා නියැලෙනවා. ඒ අනතුරුව එතුමා ලංකා බැංකුවේ මණ්ඩලයේ නිලධාරීවරේ, ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරේ, ඒ විතරක් නෙවෙයි අමාත්‍යවරුන් 5 දෙනෙකු යටතේ මාධ්‍ය ලේකම් තනතුර එතුමා ඔබවනවා. ඒ වගේම ජනාධිපති සම්මාන ත්‍රිත්වයක් එතුමා දිනාගෙන තියෙනවා. ඒ අදහස් වන්නේ එතුමා අපේ රටට කෙතරම් අපේ රට ඉහළට ඔසවා තබන්නේ එතුමා කෙතරම් දායකත්වයක් දැක්වුවාද යන වගේ. ඒ සියල්ල එසේ තිබියදී එතුමා අප සමග බෙහෙවින් සමීප වන්නේ ක්‍රිකට් විස්තර විචාරයේ සමග. එතුමා 1969 ඉඳලා 1996 දක්වා වර්ෂ කාලය තුල සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ක්‍රීඩා විස්තර විචාරයේ සිද්ධ කරනවා. ඉතාමත් චතුරාකාරයි. එවන් වූ පුද්ගලෙක්, එහෙම නැත්නම් එවන් වූ විද්වතෙක් සමග තමයි අපි අද මේ හෝරා දෙක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමාගේ පොතපත කියවීම තුලින් ඔබතුමාලද පන්නරය අපහා බෙදා හදා ගන්න එක් වෙන ලෙස. ඒ වගේම මම ඔබතුමාගේ සමාව ඉල්ලනවා. ඔබතුමාගේ රසවත් කතා සියල්ල මට පැවසීමට මේ අවස්ථාවක් නොවීම සම්බන්ධව ඔබතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමාගේ අදහස් අපේ සහභාගී වෙන පිරිස සමග ඉතා ආදරයෙන් බෙදා හදා ගන්නා ලෙස. සම්ම දෙනාටම ඉතාමත් සෞභාග්‍යමත් දිනයක් වේවා. ආයුබෝවන්. මා මේ අවස්ථාවේදී මගේ හදපත්ලෙන් නැගෙන ගෞරවාදර පූර්ව ස්තුතිය කැලණිය විශ්වවිද්‍යාලයට පුද කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත්, ඒ වගේම මේ වැඩසටහන ඉදිරිපත් කරන සඳහා සහභාගී වෙන සෑම දෙනාට මාගේ ගෞරවාදර ස්තුතිය මුලින්ම පුද කරන්න කැමතියි. මා බෙහෙවින් සතුටුපත් වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ අද ලබා තිබෙන දියුණුව දෙස බලන විට මට ඉතාමත් දැඩි සතුටක් ඇතිවන්නේ. මොකද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ නොමැකෙන නාමයක් සඳහන් කරලා තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලය. ඒ වගේම මා අධ්‍යාපනය ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පෙරදා අපි ඉගෙන ගන්න කාලේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාල දෙක මගින් මේ රටට විපුල ඵලදායි නිෂ්පාදක ශක්තියින් ඇති විනයගරුක, ඒ වගේම අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත ඉතාමත් වැදගත් සම්භාවනීය පිරිසක් රටට දායාද කිරීම තිබෙනවා. ඒ තමයි අප විශ්වවිද්‍යාල දෙකම ලබාගත් ලොකුම ගෞරවය හැටියට මේ අවස්ථාවේදී සලකන්නේ.
දැන් මගේ ජීවිතයේ පිළිබඳ තොරතුරු විඳක් ඔබ සමගයේ දැන ගැනීම සඳහා මා පවසන්න කැමතියි මම උපත ලබන්නේ 1937 ඔක්තෝබර් 5 වෙනිදා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාල භූමියේ කොලෙජ් හවුස් භූමියේ මගේ පියාණන් වහන්සේ සේවකයේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලක නිලධාරීවරයා වශයෙන් සේවක මණ්ඩලයේ පාර මගේ මෑණියන් වහන්සේ ගුරු මාතාවක් ඇය කැලණිය පිළපිටිය ඉන්පස්සේ දෙමටගොඩ රජයේ විදුහල අනතුරුව ඇය හෝමාගම රජයේ පාසලේ ගුරුවරියක් හැටියට වසර 50කට ආසන්න කාලයක් මේ රටට සේවය කළා. නමුත් අවාසනාවකට මෙන් ඇය 1950 මාර්තු මාසේ දෙවනදා ගත්තා සදහතින්. ඒ නිසා ඉන්පසු මා හැදී පැමිණීමේ මගේ පියා සමග. ඉතින් මගේ පියා බොහොම බුදුදහමට සම්බන්ධව කටයුතු කළා. ප්‍රධානම හේතුව වුණේ මගේ මහප්පා මාවිත්තර ශ්‍රී රේවත නාහිමිපාණන් වහන්සේ තමයි කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති වහන්සේ හැටියට කටයුතු කළේ. ඉතින් උන්වහන්සේගේ ආభాෂය මට බොහෝ දුරට ලැබුණා. උන්වහන්සේ තමයි මගේ ජීවිතය මේ තත්වයට ගෙන එන්නට අදිසි බලවේගයක් හැටියට සිටිය ඒ උත්තම මහා තිරුණ වහන්සේ මාවිත්තර ශ්‍රී රේවත නායකපාණන් වහන්සේට මා සදානයි ගැති මා එතුමා වාදි ජීවතුන් අතර උන්වහන්සේ නැතත් මා දෙපා නැමද උන්වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුද කරමි මම විශ්වවිද්‍යාලය භූමියේ ඉපදුනේ ඒ අසලම තමයි රාජකීය විද්‍යාලයේ නමුත් මගේ මෑණියන්ගේ විශේෂ බලාපොරොත්තුවක් තිබුණා ඒ තමයි මාව බෞද්ධ පාසලක අධ්‍යාපනය ලබා ගත යුතුයි ඒ නිසා මගේ අම්මා මගේ ආදරණීය අම්මා තාත්තට කිව්වා පුතාව දාන්න ඕනේ කොහේ හරි බෞද්ධ පාසලකට ඉතින් මගේ මහප්පා තමයි මට මගේ නම පවා තිබ්බේ මම ඉපදිච්ච වෙලාවේ තාත්තා යවවලු පොඩි කොල්ල කෑල්ලක් නායක හාමුදුරුවනේ ඉස්කෝලේ යන්නේට කොල්ලෙක් හම්බුණා මූට නමක් දාන්න අකුරු එවන්න කියලා ඉතින් අපේ සාදු මහප්පා කියලා මම කියන්නේ මහප්පා ලියලා යවවලු මං අකුරු හතරක් ලියලා එවනවා උඹ මේ අකුරු හතරෙන් කැමති අකුරකින් නමක් දාපන් නායක හාමුදුරුව රේවත නායක හාමුදුරුව මගේ සාදු මහත්තයා ලියලා ඉන්නේ ප්‍රේයන්න තිතක් මයන්න තිතක් සයන්න තිතක් රයන්න තිතක් ප්‍රේම සර තාත්තා අඩුවක් නැතුව අකුරු හතරම දාලා ප්‍රේමසර කියලා නම දැම්. එහෙම තමයි මගේ නම හැදුනේ. ඉතින් මම විශ්වවිද්‍යාල භූමියේ ඉපදුනේ මගේ පියාගේ වකවානුව තුළදී මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයාගේ දෙපාර්තමේන්තුවේ වැඩ කළේ එතුමා යටතේ. ඉතින් අපේ තාත්තගේ තිබුණා විශේෂත්වයක් බොහොම රසකාමී. එයාගේ හොඳම මිත්‍රයෙක් හිටියා අතුකෝරළ මහත්තයා කියලා. මට මතකයි ඒකත් කියන්න ඕනේ විශ්වවිද්‍යාලයේ ජීවිතේ ගත කරන කාලේ තාත්තා කරපු රසවත් වැඩ. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ වැඩ කරනකොට දවස් හදා මේ මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයාගේ ලිපියක් පළ වෙලා තියෙනවා සරසවි සඳ රසපත්. ඉතින් මේ පත්තරය දැකලා තාත්තගේ හොඳම යාළුවා අතුකෝරළ මහත්මයාට කතා කරලා තියෙනවා අතු මේ අපේ ලොක්කගේ ලිපියක් තියෙනවා බොහොම රසවත් ලිපියක් බුදුදහම ගැන මේ පත්තරයේ මේ ඇවිල්ලා තමසේ අරගෙන යනවා කියලා. අතුකෝරළ මහත්තයාට තාත්තා පත්තරේ දීලා. පත්තරේ දීලා ටිකක් වෙලා ඉඳි අතුකෝරළ මහත්තයා පත්තරේ අරන් ගියන් පස්සේ තාත්තට
කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. තාත්තට කතා කරනවා මල්ලේශේකර මහත්තයා. අපසින් ඔක වර සර්සාවේ සඳහස පත්‍රය දෙනවා. මගේ ලිපියක් තියෙනවා බලන්න දෙනවා. දෙනවා පත්‍රය ගේන. තාත්තා කියලා තියෙනවා සර් ඒක මේ අතුකෝල් මහත්තයාට මම දුන්නා වහන් ඔබතුමාගේ ලිපිය බලන්න. ඔය පත්‍රයේ මට එන්නේ කාටවත් දෙන්න වහාම ගේන්න කියනවා. ඒකම නා තාත්තා ගියා ඒ අතුකෝල් මහත්තයා වැඩ කරන්නේ බොටනි ඩිපාර්ට්මන්ට් එකේ. බොටනි ඩිපාර්ට්මන්ට් එකට ගියාම අවාසනාවකට වගේ අතුකෝල මහත්තයා නෑ සීට් එක. ඒකම නා තාත්තා දෙන්නම ඉතින් බොහොම රසවත් කලාවට ලැබිය අය තාත්තා කෝල් කෑල්ලක් අරගෙන ලිව්වලු දොස්තර නැතිද ජීපී මලලසේක රොස්සුරාසයි කොහෙද සිය දෙස්මිත දොස්තරලන්ට ගෙනවෙද දෙනු මේ පත් ස්ථිර ගුණ නැති මා පෙම්වත් මිතුර දොස්තරලන්ට ගෙනවෙද දෙනු මේ පත් අතුකෝරළ මහත්තයා මේ කවිය දැක්කා දැක්කාම කලබල වෙලා ගෙනල්ලා අතුකෝරළ මහත්තයාට ගෙනහල්ලා අතුකෝරළ මහත්තයා ඇවිල්ලා මල්ලසේකර මහත්තයාට කියන සමාවෙන්න සර් මේ පාසිංහ මට පොඩි කවියකුත් කියලා තියෙනවා කියලා මල්ලසේකර මහත්තයා බල්ලා කියනවා අයියා මේ මිනිහාගේ අකුරු හරි ලස්සනයි නේ මේ මිනිහාගේ අකුරු එන්න කියනවා මිනිහාට මට යාට ගලක් බාර දෙන්න තියෙනවා පස්සේ මල්ලසේකර මහත්තයා ළඟට ආවම කිව්වා සමා වෙන්න සර් මේ තමුසේ අකුරුද මේ ඔව් සර් මගේ අකුරු තමුසේ අකුරු බොමුලා තමුසේ මන්ද දැන් ලොකු ජොබ් එකක් දන්නවනේ එච් ඒ ඩී එස් විජේසේකර මහත්තුමා නාට්‍යයක් හරි ගස්සලා තියෙනවා නගරයෙන් කෙතට විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය නගරයෙන් කෙතට කිං ජෝර්ජ් සෝල් එකේ පෙන්නන ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයේ රඟපාන නළුවා තමයි උපාධි අපේක්ෂක එන්.එම්. පෙරේරා කියන්නේ. ඒ අනිත් කවුරුවත් නෙමේ ආචාර්ය එන්.එම්. පෙරේරා පසුකාලේ. පස්සේ කතා කරලා තියෙනවා තමුසිට දෙන ජොබ් එක තමයි මං එන්.එම්. පෙරේරා මහත්තයාගේ ඒ අවශ්‍ය මේ නාට්‍ය කොටස තමුසිගේ අත්අකුණෙන් ලියලා එන්.එම්. පෙරේරාට මේක කියලා දෙනවා. කියලා දීලා මේක බලනවා යා හරියට කරනවාද කියලා. ඉතින් තාත්තා මේක කළා. ඉතින් ඇත්තටම මගේ පියාණන් වහන්සේ මැරෙන තෙක්ම ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා ලොකු ගෞරවයක් දැක්වුවා එතුමාට. වෙන එකක් තියා නැති වෙච්ච වෙලාවේ මේ ආවා මට මතකයි අපේ මේ ගෙදර තිබුණේ තාත්තා නැති වුණාට වයස අවුරුදු 95ක් විතර වුණා. ඒ වෙලාවේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා ඇවිල්ලා කිව්වා මේ ඇපසිංහ මට කතා කරලා කිව්වා ඇපසිංහ මට තවත් මතකයි තාත්තගේ අකුරු. ඔයගේ ලස්සන අකුරු මම කවදාවත් දැකලා නැහැ. බොහොම ලස්සනට අකුරු ලියලා මටත් කියලා දුන්නා කියලා එහෙම කිව්වා. ඉතින් ඒ විශ්වවිද්‍යාල ජීවිතයේ ඒ කාලේ බොහොම සුන්දර ජීවිතයක් ගත කළා. මොකද ඒ වකවානුව තුලදී ක්‍රීඩාවලට විශේෂ තැනක් ලැබිලා තිබුණා. ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වකවානුව තුලදී හිටිය අනිත් ක්‍රීඩකයන් ගැන මතක් කරනවා. මෙන්න මේ නිසා තමයි මම විශ්වවිද්‍යාල භූමියේ ඉපදුණා. ඒ ඉස්සරහම තියෙන්නේ ටර්ස්ටන් පාරෙන් එහා පැත්තේ තියෙන විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාපිටිය. ඉතින් මම උදේ හවස දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාව. මම කරන්නේ අර තාප්පේ උඩේ වාඩි වෙලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා බලමු. ඉතින් මට කවුරුත් නැන්නේ සහෝදරයෝ. මම මොකද කරන්නේ? ගෙදර ඇවිල්ලා ටෙනිස් බෝලයක් අරගෙන පිටියට ටෙනිස් බෝලය ගහලා ඒ බවුන්ස් වෙලා එන බෝලෙට මම බැට් කරනවා. මම රයිට් හෑන්ඩ් බැට්ස්මන්. ඒ කාලේ මගේ වීරයා තමයි බ්‍රැඩ්මන්, සර් ඩොන් බ්‍රැඩ්මන්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පමණක් මේ ලෝකයේ බිහිවෙච්ච දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. එංගලන්ත කණ්ඩායමේ ලෙන් හත්. එතකොට මම ෂූට් කේස් එක පිටිපස්සේ තියාගෙන ඒක තමයි මේ විකට් එක බෝලේ ගහලා මම බැට් කරනවා. නීල් හාවේ බැට් කරන්න එන ඕස්ට්‍රේලියාවේ. එතකොට මම ලෙෆ්ට් හෑන්ඩ් වෙනවා. ඔ නීල් හාවේ ලෙෆ්ට් හෑන්ඩ්. එහෙම තමයි ක්‍රිකට් පන්නරේ ලබාගන්නේ. ඉතින් ඊට පස්සේ මාව නාලන්දේට තාත්තා
දැම්මා මල්ලසේකර මහත්තයාට ගිහින් කිව්වාම කිව්වා මම ළමයාට මගේ ඉස්කෝලේ මෙදින්නම් උයි එන්න මේ ලියුම ගිහින් දෙනවා ඩීඑල් දේසානායක මහත්තයාට මම මේ ළමයා ගන්න කියලා ඉතින් ඊට ඉස්සෙල්ලා තවත් ටිකක් කියන්න ඕනේ මම හිතන්නේ මේ කාරණේ විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධි වල හදාරන අපේ ශිෂ්‍යා මණ්ඩල වැඩගත් වෙයි මම මූලික අධ්‍යාපනය පළවෙනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණිය දක්වා ලබා ගත්තේ කොළඹ විසාකා විද්‍යාලයේ කාන්තා විද්‍යාලයේ ඊට පස්සේ හතරවෙනි ශ්‍රේණිය තමයි මම නාලන්දේ සුදැම් ඉතින් ඊට පස්සේ නාලන්දේ මම කවදාවත් ක්‍රිකට් ගැහුවේ නැහැ ජූනියර් ක්‍රිකට් නැහැ මම බලන්නේ අර නාලන්දේ පිට්ටනියේ මාර්ගස්ත්‍යත් වෙලා අනිත් අය ක්‍රිකට් ගහනවා මල් ඔහොම ඉන්නකොට දවසක් දා අපේ නිවාස හතරක් තියෙනවා චන්ද්‍ර සූර්ය මෞර්ය නන්ද චන්ද්‍ර සූර්ය මෞර්ය නන්ද තමයි අපේ නිවාස මම චන්ද්‍ර නිවාසී එතකොට මම විශ්වවිද්‍යාල ප්‍රවේශ පත්‍රයේ ඉන්නේ පළවෙනි අවුරුද්දේ මගේ පන්ති බාර ආචාර්යවරයාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ඍජුවේ තිලකරත්න පසු කාලයක බොහොම ප්‍රවීණ සිවිල් නිලධාරීවරයෙක් ඉතින් එතුමාගේ පන්තියේ මම එතුමා තමයි මගේ සිංහල උගන්වන්නේ සුගත මුනි ආනසිරි ඍජුවේ තිලකරත්න පස්සේ ඉතිහාසය කළේ කේ.එම්.පී. රාජරත්න ෂෙල්ටන් කුඩිකාරු වගේ සම්භාවනීය ගුරුවරු හිටියේ ඩබ්ලිව්.ඩී. පෙරේරා ඉංග්‍රීසි මානෙල් තම්පෝ ඉංග්‍රීසි බොහොම විශිෂ්ට ගුරුවරු. ඉතින් මම අර මාර්ගස්ත්‍යත් වෙලා මේ ක්‍රිකට් තරඟ බලනවා. මම මගේ වීරයෙක් තමයි ජසපාල දිසානායක කියන්නේ ආරම්භක පිතිකරුවා නාල. දවසක් අපේ පන්තියට ආයි තින් අපි හරි ආසයි කතා කරා. මොකද ක්‍රිකට් ගහන්න ආයෙත් ඉතින් අපි බෙම අපි බොහොම ලොකු ගෞරවයක් තියෙනවානේ. ඉතින් යශපාල දිසානායක පන්තියට ආවම අපිට හරි සතුටුයි යා දැකින්න. මොකද අපි දැක්කින් යා බැට් කරනවා කාදියත් බලන්නේ. බොහොම තේජස්සැති මිනිස්සේ පසු කාලේ මේ DIG කෙනෙක් වුණා. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වුණා. යශපාල දිසානායක මහත්තයා ඇවිල්ලා ඇහුවා. යශපාල දිසානායක ඇවිල්ලා පන්තිය ඇහුවා. මේ පන්තියේ චන්ද්‍ර හවුස් එකේ අය අත උස්සන්නේ. මමත් හොඳකට හරි නරකට හරි අපේ ඉස්සු. ක්‍රිකට් ගහන්න කැමති අය ඉන්නවද මෙතන කවුරු හරි කියලා. ඔක්කොම අත පල්ලෙහාට දාන්න මම විතරක් අත උස්සගෙන. ඒගමන මගෙන් ඇහුවා මොකද්ද තරුෂිගේ නම? මං කිව්වා ප්‍රේමස මොකක්? මොකද්ද ඔය නම? ඉතින් මං කිව්වලා දුන්නා ඈපාසින් කියලා මං කොලේක ලියලා දුන්නා ප්‍රේමස ඈපාසින්. හෙට එකට එනවා මැච් එකට. පෙවිලියන් එක දෙන්න කිව්වා මම ඉතින් ටෙනිස් සපත්තු මට නෑනේ බූට්ස් මම ක්‍රිකට් ගහපු මිනිහෙක් නෙමෙයි මම ගියා බූට්ස් දෙහස් ටෙනිස් සපත්තු දෙකක් දාගෙන ගෙල්ලා මෙයාව කරනකොට සූර්ය චන්ද්‍ර මැච් එකදී දැන් මේ සූර්ය නිවාසයේ ඉන්නේ නාලන්දේ පළවෙනි කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නද ටෙරි සමර වික්‍රමයි අනිත් එක්කෙනා දන්නවා ඇති ජයවික්‍රම පෙරේ. බොහොම ප්‍රතාපවත් ක්‍රිකටර්ස්. ඉතින් දෙන්නම ගින්දරට පන්දු යවනවා. එතකොට මේ හෙල්මට් එහෙම නැහැ. මේ ගාඩ්ස් මොකුත් ගාඩ් එක තියෙනවා විතරයි බැට් එක විතරයි තියෙන්නේ වේගෙන්. ඉතින් මම ගියා මේවා කරන්න. ඉතින් ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මම අර නිවාසාන්තර තරගයේදී අපි පෙරදුනා මැච් එක 131යි අපි ගෑවේ අර ගොල්ලෝ 130 ගානක් ගැහුවා විකට් තුනකට මැච් එක දිනුවා ඒ 131 එකෙන් මම ආරම්භක පිටිකරුව හැටියට පිටතනියට ගිහිල්ලා මම 78ක් ලබා ගත්ත නොදැවි අනිත් ඔක්කොම අවුට් වෙනකොට මම තට්ටුවල්ලා පස්සේ ඍජුවේ තිලකරත්න මහත්තයා ක්ලාස් එකට ළමෙක් ඇවිල්ලා කිව්වා සර් මේ කන්දසාමි සර් අර ඈපාසිංහ කියන ළමයාට ඉන්න කියන්නේ. ඉතින් මම දන්නවා මේ කන්දසාමි සර් තමයි ක්‍රිකට් බාර ආචාර්ය හරි බයයි. පසු කාලයක අපේ ලැටින් ඉංග්‍රීසි ගන්න ටීචර්. පස්සේ මම ගියා. මට අද වගේ මතකයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ කියන්න ඕනේ.
ये हटी है मगे खाना आले लाने पत्ते ऐबलवा ये ला इंग्लिशी एंकी वो मटे इतनी इंग्लिशी किया न दे तेर ना मटे किया न दे रे इतने खाता करन तेरे ने किया न दे मटे तेर ना मटे आधुवा गे मटे का इची वो दे खाने सामिस यू ब्लैटी डर्टी स्वाइन यू रास्कल यू नो योर हाइंग योर ब्लैटी वेल्थ अंडर अ ब्लैटी बुश तेरु मम्मी का वालूरा बदानवाद बेदाने यों बहाक क्या तो वाले लड़ती हैं ऐसा ही नाम प्रैक्टिस वाले तमाली क्या ला मार्टे निकांगी नलती हुए ना नील डाउन ही है मार्टे को दाने कहाँ के नहीं देखी है मैं कोटा का लिस्टांगे लाइन ना हाथी ऐटे पांती है बोल्लू इस तरह अभी तो मामा दी का लिस्टांग कहाँ के नहीं ये ला इतने නිතු පහක් විතර මං හිටියා මට නැගිටලා මගේ උළුවත් එක ගාලා කිව්වා සන් පුතා I am very proud of you මම ඔබ ගැන ආඩම්බර වෙනවා හෙටයි නම් first 11 practice වලට වරයි කිව්වා මම ඒ ගමන කිව්වා මේක හරි දෙයක් නේ දැන් මට උනේ මේක අහක නැති කරදරයක් මං දාගත්තා මං කිව්වා sir I don't have a pair of boots කියලා දෙරින් मटे क्रिकेट सपत्तु देखा क्या है मिस्टर कांदसामी की हुआ सन पुता दैट इज नॉट माय ब्लडी प्रॉब्लम इनका मागे प्रश्न है यू कैन डू थ्री थिंग्स बेग बोरो और स्टील एक को कागे घरी लगा नहीं बेग हिंगा काला हरी गानी बोरो कागे घरी लगा नहीं स्टील नतंग होर कंकर හැබැයි මතක තියාගන්න ඔබ ජීවිතේට තුන්වෙනි වෙලේ කරන්නේ හොරකම් කරන්න එපා කියලා කම්ප ප්‍රැක්ටිස් tomorrow මම දාට ගත්තා ඉතින් මම මගේ බයිසිකලේ නැගලා මං ආවා ගෙද රීජන් ස්ට්‍රීට් එකේ ඉඳි කියලා මම බලාගත්තා නේ දියනේ මං කරගත්ත ගොංකම කියලා පවදා ඉතින් අර දැන් මට ගුටි කනවනේ ගිය නැත්තම් මම ප්‍රැක්ටිස් වලට යනකොට හොඳ ප්‍රතාපවත් දෙන්නෙක් ඉන්නවා එහා मिडल विकेट के दम बैट करना प्रैक्टिस करना जाय विक्रम पेरेरा चांसरी वीर सिंह तो गुड शर्ली वीर सिंह सरत सिल्वा मित्र श्रीवादन मित्र से पासु काले डीआईजी के निकवादा वसलामंत एतु माने जीवतुं अतर पुलिस ये लोकु निर्दारी नियोज्य पुलिस पति वरे मागे आरंभक पितिकाल अपि देना वार्ता उतीने एक मन कियना पसे මම අයිතිං අර ටෙනිස් සපත්තු දෙක දාගෙන ආවි ආවහම අර ප්‍රතාපවත් දෙන්නෙක් ඉන්නවා කවුද මේ දෙන්නා ජෙරි ගුණරත්න මහත්තයා නාලන්දේ අවුරුදු 35ක් නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝක තලයට ගෙවිච්ච මගේ සදාදරණීය ක්‍රිකට් ක්‍රීඩා උපදේශක අනිත් එක්කෙනා තමයි ඔබ කවුරුද දන්නා හඳුනන ජාත්‍යන්තර කීර්තියකට නාලන්දාව පත් කළ ස්ටැන්ලි ජයසිං ලෙස්ටර්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් ගාව මේ දෙන්න ඇවිල්ලා බලාගෙන හිටියා මාව අර මැච් එකේ ගහනවා දැකලා කන්දස්සාමි සර් මේ දෙන්නට කතා කරන්න කිව්වා මේ කොල්ලෙක් ඉන්නවා කොහේ ආපිකෙද්ද දන්නේ නැහැ මම බලන්න ඇවිල්ලා මේවා කරන්න මට බැට් කරන්න කිව්වා ජය වික්‍රමලා ශර්ලි වීරසිංහලා දන්න පෙරී සමර වික්‍රමලා දන්න හයියෙන් මට ඒක ඕල්ලා හැමදෙයක් නෑ මම මගේ පුරුදු විදියට මම ගැහුවා දිගට ආරම්භ සතියකට වක් ගණන් ගන්න නෑ ගැහුවා ඊපස්සේ මට මතකයි ජෙරි ගුම්රත්ස ආ මෙහෙම අතු ඔළුව මෙහෙම ගහගත්තා කතා කරලා පස්සේ කාලෙක ජෙරි ගුම්රත් කිව්වා කිව්වා කතාව මම වාසේ මොනවද ඒ කාලේ කිව්වේ you know chap කියන ඕන එක you know chap I told them, this is another bloody satasyon. Me tau satasyon kini. Mata dan practice saja ni tuan. Mang tenis sepat tu dekat dah ni nari. Ani khandas sam se, jere gun ratna se rui. Stanley Jaya Singh ni tuan deh. Mata boots paya dekat ni nari. Alu tim boots dekat ni nari lah dila. Come for practice kira. Mama kelim mah first eleven team. මම මුලින්ම ආරම්භ කළේ සරත් සිල්වායි. කන්දසාමිස හරි සරයි. කන්දසාමිස මට කියනවා. අපසිංහ your duty is to hold up.
මේක පත්තක් අල්ලගෙන ඉඳපන් ෂීට් ටැග් අනිත් පැත්තේ සරත් සිල්වර් ගහන මට මතකයි මේ අවස්ථාවේදී මගේ පළවෙනි තරඟය ඒ පළවෙනි තරඟයේ පැවැත්වුණේ සෙන්ට් ඇන්තනිස් කොලෙජ් එක කටුගස්තුක සෙන්ට් ඇන්තනිස් එක ඒ කණ්ඩායමේ තරඟ කරපු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රබල දක්ෂ ක්‍රීඩකයෝ එක රංජිත් දුරණගම තමයි කැප්ටන් ඒ කණ්ඩායමේ සමරසේකර කියලා ඇන්ටන් රමුක්පුත් පසු කාලික විශ්වවිද්‍යාලයේ ඉතිහාස පිළිබඳ කතිකාචාර්යවරයෙක් තව හිටියා මයිකල් රාජ් බෙරෙන්ජර් බ්‍රදර්ස් නාරි කන්ට්‍රැක්ට් ඉන්දියන් කැප්ටන්ගේ විකට් එක පවා ගත්තා ඉතින් මම මැච් එකට ගියාම අපේ ඉස්සෙල්ලා මේගොල්ලෝ බැට් කළා සෙන්ට් ඇන්තනිස් කණ්ඩායම 320ක් ගැහුවා දිගට හරහට අපිට ගැහුවා මම මේ මැච් එකේදී මම පළවෙනි හිට් කැච් එක ගත්තා ජයවික්‍රම පෙරේරායි බෝලෙකට ග්ලාන්ස් කළා ඇන්ටන් රබුපත මම පෙරලිලා අතේ හිරු වුණා ජයවික්‍රම දැන් කොහ මාචාම් බෝ ගත්තේ පුදුම කැච් එකක් මං කොහ ගත්තා නෙවෙයි යකෝ හිරු වුණා අතේ ඕම හරි මිනිහා උත්සාහ ඊට පස්සේ මම දිගටම විකට් කීපර් ඕපනින් බැට්ස්මන් හැටියට අවුරුදු ඒ කාලේ පටන් ගත්තේ කවුරුදු 50ක් විතර ක්‍රිකට් ගැව්වා ලංකා බැංකුවට ගැව්වා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගැව්වා ජනසප් සේවා කණ්ඩායමට ගැව්වා ඒ විදිහට තමයි මම ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය ඉතුරුන්නේ පස්සේ සරසන්ස් කණ්ඩායමයි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමයි ආරම්භක ප්‍රතිකර්ම හැටියට මම තරඟ කළා 1980 තමයි මම ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය අයින් වුණේ SSC එක තරඟයේදී මම 79ක් ගැහුවා ඒ තරඟේ මට මතකයි CI ගුණසේකර කියලා මම ප්‍රතාපවත් ක්‍රිකට් ක්‍රීඩකෙක් කියලා. හයේ පාරවල් ගහන සූර්යා සෙනගේනෝ හරියට බලන්න CI. CI ගුණ ලෙග් බ්‍රේක් බෝල් කරා. මම 79ක් ගහලා තියෙද්දි මම පාරක් ගැහුවා මගේ බැට් එකේ වැදලා පෑඩ් එකේ වැදුණා. විකට් කීපර් ඇපීල් කළා. ඇපීල් කරපු හැටි අම්පයර් අවුට් වුණා. ඒතරම මම අවුට් නෑ. මොකද බැට් එකේ වැදලා පෑඩ් එකේ වැදිලා. මම යන ගමන් මට ආයෙත් මතකයි මම පසු කාලේක CI ගුණසේකරට කිව්වා CI ගුණසේකර මාව අඳුරන්නේ අප්පුඩි ගහලා කිව්වා well done chap played a good innings keep it up කිව්වා ඉතින් මට ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නත් බෑ මට තේරෙනවා කියන දෙම හොඳයි ඒ විදිහට මම ඉතින් ආවා ආවෙන් පස්සේ මට මතකයි SSC මැත් එකේදී මම ගහනකොට 3-4 ගැව්වා විශේෂයෙන්ම PIP රිස් බෝල් කළා වේග පන්දුවක් මම ගාව 4 ස්ක්වයර් කට් එකක් ඩ්‍රයිව් එකක් ගාවාම අර ස්ලිප් ක්‍රීඩක 4 දිනක් විතර දාලා ඉන්න කවුද බම් මේක කියලා මොකද මාව කවුද නැක්තරේ ඕම තමයි ඉතින් ක්‍රිකට් ක්‍රීඩා ජීවිතේ ඉතින් ඊට පස්සේ මම විශ්වවිද්‍යාල තරඟ කළා දැන් මේ තමයි මගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයේ ආරම්භය ඊට පස්සේ මම කියන්න ඕනේ මම මහානාම විද්‍යාලයේ ගුරුවරයෙක් කැටිට විශ්වවිද්‍යාලයේදී ගියේ මට අවුරුදු දෙකක් පඩි ලැබුණා ගුරුවරයෙක් කැටිට කටයුතු කරපු නිසා අවුරුද්දක් පඩි නෑ ඊට පස්සේ පත් වීම මම දැන් නෑ දැන් තියනවාද කියලා ඉස්සර කාලේ තිබුණා මේ විශ්වවිද්‍යාලවල දේශපාලනය කරන අය ශිෂ්‍ය සංගමයක් තිබුණා ඒ කාලේ රජයේ හිටපු කට්ටිය ඒගොල්ලෝ අපිට වැඩි කැපතක් දැක්ුවේ ප්‍රධාන හේතුව අපි ඉංග්‍රීසි අධ්‍යාපනය. හුඟක් දෙනා හිතේ සිංහල අධ්‍යාපනය ලැබුවා. ඒකට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඉතින් මගේ පන්තියේ හිටියා ඒකී ආර්යරත්න WGDN තව මුස්ලිම් දීප දෙනෙක් අපි ඉතින් ඉංග්‍රීසි කතා කරනවා ඉංග්‍රීසි විෂයක් හැටියට කරනවා. ඉතින් ශිෂ්‍යෝ වැඩි කැමැත්තක් දැක්වේ නැහැ. දැන් ඔය අතරේ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති හැටියට කටයුතු කළේ ගුණපාල වික්‍රමරත්න මැතිතුමා ලංකාවේ ජීවිත අති දක්ෂ විදුහල්පතිවරේ එතුමා මට කතා කළා කිව්වා ඈපසිංහ when you finish your last paper come and tell me I want to at නාලන්ද මේ අන්තිම පේපර් එක ඉවර වෙච්ච හැටි ඇවිල්ලා කියන්න මට ඔයා නාලන්දට ඕනේ මට මේ ක්‍රිකට් වලට කවුරු හරි ඕනේ මෙතන ඒ වගේම සිංහල කරන්න ඕනේ HSC පන්තියේ ඔයා සිංහල ඉංග්‍රීසි කරලා තියෙනවා මට නාලන්ද ටික ඔයාගේ මේ ස්කෝලේ කැමති මං කෝ අනේස මං හරි කැමති නාලන්දෙට එන්නේ මම කින් විභාගය ඉවරෙච්ච හැටි කින් කිව්වා මා ඩෝන්ට් වරි I will get to නාලන්ද ඒ කාලේ අධ්‍යාපන ඇමති හැටියට හිටිය IMRA ඊරේ වුණා
ඉරගොල්ල මහත්තයා හම් වෙන්න ගියා ගුණපාල විද්‍යාලයට මේ කාලේ මේ විශ්වවිද්‍යාලයේ හිටිය කල්ලියා පෙත්සමක් ගහලා තියෙනවා ඉංග්‍රීසි උගත් ගුරුවරු ඔක්කොම කොමියුනිස්ට් කාරයෝ ඒක නිසා ඉරගොල්ල මහත්තයා මේ ලියුම් වැළුවා මගේ නම තමයි උඩින්ම තියෙන්නේ මම විශ්වවිද්‍යාලයේ හිටියට ලෙක්චර්ස් වලට වැඩි යගියෙත් නැහැ ටියුටෝරියල් ක්ලාසස් වලට යනවා මොකද මම හරි ආසරේ විනේ විතරනසේගේ ලෙක්චර්ස් මම මිස් කරන්නේ සිංගල් එතකොට අධ්‍යාපන විද්‍යාව මං කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රොෆෙසර් ක්ලැරන්ස් නොයිස් කියලා විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මහාචාර්යවරයා අපේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා කියන්නේ ඇක්ටිං හැටියට වැඩ කළා ඇසිස්ටන්ට් ලෙක්චර් කෙනෙක් හැටියට වැඩ කළා ඉතින් එතුමාගෙන් මම අධ්‍යාපන විද්‍යාව ඉගෙන ගත්තා ඉතිහාසයේ මම විෂයක් හැටියට කළා රාජරත්න මහත්තයාට පිසිඳ වෙත් ඉතින් එහෙම ඉන්නකොට දැන් ක්‍රාස්සේ මා ඉරියවලට ගිහින් කිව්වහම ඕනමේ ප්‍රේමසර ඈපාසිංහ කියන එක්කෙනා මගේ ස්කූලෙට මෙයා නාලන්න ප්‍රේමසර ඈපාසිංහ මේක කොමියුනිස්ට් ලීඩර් කෙනෙක් නේ මෝ කොමියුනිස්ට් කෙල් ලොකු නායකයෙක් මේකව යවන්න ඕන තූත්තු කුඩියට ඒගමන මොකද කියලා අනේ අර සමහර අය අස්සුණා ගුරු කියන අයින් වුණා මට අයින් වෙන්න විදියක් නැහැ මට හම් වුණා සී මම ගියා සීගිරියට දැන් සීගිරියට යන්න ඉස්සෙල්ලා මට දැන් ඉන්න තැනක්වත් නැහැ පස්සේ මම ලේකවුස් එකේ වැඩ කරනකොට මිස්ටර් සිසිල් ග්‍රහම් එඩිටර් නේල්ලු මං කිව්වා සෑයකට ගුරු සීගිරියට ට්විච් කියලා කිව්වා big problem sir මම දන්නේ නැහැ ඉන්න තැනක්වත් කොහෙද කියලා කිව්වා මිනිහා කිව්වා ආයෙ ගිව්වා ලෙටර් ටු රෙස්ට් හවුස් කීපර් හීස් අ ෆ්‍රෙන්ඩ් ඔෆ් මයින් ඒ ඩබ්ලිව් රම්සි වී දිස් ලෙටර් හීල් ෆයින්ඩ් අවුට් මම පස්සේ ගිහින් ළියුම දුන්නා අනේ එතුමා ඒ වෙලාවෙම කතා කළා සීගිරියේ තැපැල් ස්ථාන අධිපති ධනපාල මහත්මයාට කතා කළා ධනපාල මහත්මයාට කිව්වා මෙයාව නවත්ත ගන්න ගෙදර ඉතින් මම ඒ ගෙදර තමයි එයාගේ පුතා රංජිත් ධනපාල සීගිරියේ මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් ඒ පළාතේ පළවෙනි ආචාර්ය උපාධිය ලැබුවා විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ ඉතින් ඊට පස්සේ දවස් හතක් සීගිරිය බලන්න ආවා ওই කාලේ සීගිරියේ අර විද්‍යුත්ක්‍රමය වුණා මම තමයි මේ ප්‍රවෘත්ති ලෝකෙට ඉදිරිපත් කළේ ලේක හවුස් එකට මම විශේෂයෙන් දුන්නා ස්පෙෂල් නිවුස් අයිටම් එකක් හැටියට මමයි දයාසේන ගුණසිංහයි වලි පෙරේරායි එදාම ලේක හවුස් එකට ඇවිල් අනේ මට අදත් මතකයි එතුමා බුදු වෙන්න ඕනේ මම ආවහම විමල සිරි පෙරේර මහත්තයා සරසවිය කතුරු වෙල කාලේ එතුමා කතා කළා සුභසිංහ මහත්තයාට සිළුමෙණ කප්පුට කතා කළා කිව්වා ඈපසිංහ මහත්තයා ඈපසිංහව යවන්න මේ පරණවිතාන මහත්තයා රේමන් රෝඩ් දෙකේ ඉන්නේ නුගේගොඩ මම ගියා ගියාම ඉතින් පරණවිතාන මහත්තයා මම ලෙක්චර්ස් වලට ඇවිල්ලා තියෙනවා මම දැකලා මම ගිහලා මම වැඳලා සර් මම ප්‍රේමස බෑපාසින් ආ අපේ සිංහලේ ඇවිල්ලා ඉන්නේ මට අත් දෙක අපේ සිංහලේ ඇවිල්ලා ඉන්නේ මම ගම ඇයිස සිංහලයක් ඇයිස තමසේ ඇයන්න තියෙනවා ඔය වෙන ව්‍යාපාරවල තමසේ කියනම වෙන භාෂාවල ලියන්න බෑ ඇයන්න තියෙන සිංහල භාෂාව විතරද කියලා මම විතර මහත්තයා මට මං කිව්වා අනේ මට අදත් මතකයි එතුමා බුදු වෙන්න ඕන මට ඇස් දෙකේ කඳුළු පෙරාගෙන ඉන්න ඇස් දෙක වහගෙන කිව්වා ඈපාසින් සීගිරිය රැක්කේ මගේ ඇස් දෙක වහගෙන සීගිරිය මම රැක්කේ මගේ ඇස් දෙක වගේ අර විතුසිතුවන් වල ජකඩ මේකකින් ඇනලා කුඩු කළා දාලා තිබුණා පොළවේ ගැටලා තිබුණා මම තමයි ඒකෙන්ට ඉස්සලා ගියේ ආර්.බි. දුගේගොඩ කියලා සහකාර පුරාවිද්‍යා කොමසාරිස්තුමා තමයි අතුරු හිටියේ මාව දැක්කේ මම එතුමා හොඳට දන්නවා මමයි එතුමයි ටෙනිස් ගහනවා දඟුල්ලට ගිහලා අනේ අප ඇතුළට එන්න එපා පිටේම තනිකර අර විතුසිතුවම් වල තිබිච්ච පාට බිම වැතිලා වැලි වල තිබුණේ මිස්ටර් වෙලා ඒ පාට. පස්සේ ඉතාලියෙන් ආවා ලුසියානෝ මරන්සි කියලා මා. ලුසියානෝ මරන්සි ආවෙන් පස්සේ මුගේගොඩ මහත්තයා මට බාර දුන්නා.
Luciano Maransi apesinga meya wek yanna Anuradhapura unak wahane ekak thiyala mamuth ekka bohoma samipa una de thuna ne thiyutuna athara math ekka bohoma samipa ethuma thamai mulinma niyawak kale bæ ikissella raja disilla mahathaya thamai mulinma e pratisanskaranaya aarambha kale puravidya upakumasarishthuna niyojya upakumasa ethuma thamai mulinma sigiri bitisuwan sanskaranaya kale kohomuna in passe mama ithin සීගිරියේ ආයුබෝවන් කියලා මම නාලන්ද නාලන්ද ඉන්න වකවානු තුලේ 1968 කේ මම විවාහ දිවියට ඇතුළත් වුණා ස්ටැන්ෆර්ඩ් කාන්තා විද්‍යාලයේ ස්වර්ණ සමරලක්ෂණ සම ඊට පස්සේ අපි දෙන්න මේ කිරලපෙමේ හිටියේ කුලීගේක රුපියල් 180යි කුලිය ඉතින් අපේ පඩියක් එක්කෙනෙකුට හම් වෙන්නේ 1000 लंका बैंक लोन मम इतना उदौकन महाजन संबंधता ගාලා පෝස්ටර් අලෝකුවේ තමයි මහජන සම්මන්ත්‍රණ නිලධාරීන් බවට පත් වුණේ බොහෝ දෙනා මම දන්න තරමේ ඒක දැන්ග මම දන්නේ නැහැ කොහොම හරි මම මහජන සම්මන්ත්‍රණ නිලධාරීට පත් වෙච්ච හැටි බැංකුවෙන් මම ආව යව්වා NIBM එකට කෝස් එකක් කරන්න මාකටිං ඒව හියුමන් රිසෝර්සස් පබ්ලික් රිලේෂන්ස් මේවා ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න මට අවස්ථාව ලබා දුන්නා ඒගොල්ලෝ ගෙව්වා මම ගිහින් ගත්තා මට ඒ ඩිප්ලෝමා සම්පූර්ණ තුනක් මාකටිං ඩිප්ලෝමා එතෙමා හියුමන් රිසෝර්ස් ඒ ඉංග්‍රීසි මාධ්‍යෙන් අපි කළේ ඊට පස්සේ එහෙම ඉන්නකොට දවසක් දා මගේ හිතාමත් හිතවත් මිත්‍රේ පාලිත කන්නංගර කියලා මහජන බැංකුවේ වැඩ කරපු මහත්මේ මෙහාට ඇවිල්ලා කිව්වා එපා මේ පොඩි වැඩක් තියෙනවා කරන්න මේ අපි අලුතෙන් බැංකුවක් පටන් ගන්නවා මේ එන්.ඕ. ජයවර්ධන මහත්තයා ඒකට මම ඔයාව රෙකමෙන්ඩ් කළා එන්.ඕ. ජයවර්ධන මහත්තයා කොයි ලාවකරි කෝල් කරයි ඒ හාමුදුරනේ මට කෝල් එකක් ආවා ඒ සතියම් හරි සරයි මට කතා කරලා කිව්වා කමන් සී මී මම ගියා ගියා ඇතිය එනෝජාවද මහත්තයා කාමරේ ඉන්නවා කොටයි මහතයි හරිසරයි මම කියනවා පොඩ්ඩක් නැත්තම් ෆයිල් ලිතම් වීසි කරනවා තරහා ගියා ඉත කතා කළා ඉතින් මට කිව්වා මගෙන් විස්තර කියන්න කියලා මං ඉතින් කිව්වා විස්තර කිව්වෙන් පස්සේ මගෙන් අහුවා how much are you getting පඩිය කියලා මං කිව්වා මට රුපියල් 900 ගානක් විතර හම්බ වෙනවා සර් බැංකුවේ स्टार्ट ඉතින් අලුත් බීඑම් අලුත්ම කාර් එකක් මට හම්බ වුණා ඒගමන මම සම්පත් බැංකුවේ ආරම්භක සේවකයෙක් හැටියට ගියා
නිලධාරියෙක් හැටියට මම කටයුතු කළා. මම ඒ අවුරුදු 7ක් විතර වැඩ කළා. ඊට පස්සේ මම එතනින් අයින් වුණා. ඉවරිට හැටිය. එතකොට ආණ්ඩුවත් පිළිලා ජයවික්‍රම පෙරේරාගේ ජයවික්‍රම පෙරේරා ඇමතිවරයෙක් වුණා. ජයවික්‍රම පෙරේරා මට කතා කළා එයාගේ මාධ්‍ය ලේකම් වෙන්න. මම ඒකට ගියා. ඊට පස්සේ ඇමතිවරු කීප දිනක් එක්ක මම වැඩ කළා. ජයවික්‍රම පෙරේරා ඊළඟට කිරියල් ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන අන්තිමට මම වැඩ කළේ සුසිල් ප්‍රේමජයන්ති අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාධ්‍ය ලේකම් හැටියටත් පසු කාලයක අධ්‍යාපන ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් හැටියට එතුමාට මා නායක ඇතී මොකද එතුමා සමග මම විදේශ රටවල් සංචාරයේ ගියා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට ඉතින් මෙහෙම තමයි මගේ ජීවිතේ ගෙවුනේ ඒ කාලවකවානුවකින් දැන් මතක් කරන්න ඕනේ ක්‍රිකට් විස්තර ප්‍රචාරයේදී මම හුඟක් දුරට ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන්ට හුම් කන්දේ මම එංගලන්තයේදී මට අඳුර ගන්න ලැබුණා ටෝනි ග්‍රේග් මහත්තයා ඒ වගේම බ්‍රයන් ජොන්ස්ටන් ටෝනි ක්‍රෝෂ් ඒ වගේම රිචි බේනෝ ඉම්රාන් ඛාන් වගේ අය මම හොඳට දැන අඳුරගත්තා මේ නිසා ඉංග්‍රීසි අධ්‍යාපනයේ මේ ප්‍රතිපලය තමයි ඒක එහෙම ඉඳද්දී මට විස්තර ප්‍රචාරය කරනකොට මම විදේශ රටවල් වලදී ඉංග්‍රීසියෙන් විස්තර ප්‍රචාරය කරනවා ඒ රටවල් වලට ශ්‍රී ලංකාවට මම සිංහලෙන් භාෂාවෙන් විස්තර ප්‍රචාරය ප්‍රධානම හේතුව උනේ මගේ මේ මාතෘකාවට ගැන කතා කරනකොට මේ සියල්ලම මම ලබා ගත්තේ පොත්පත් කියවීම. පොත්පත් කියවීමේ අගය තමයි මේදී වැදගත්. දැන් මගේ ගෙදර පොඩි පුස්තකාලයක් තියෙනවා. මා ළඟ තියෙනවා පොත් 500ක් විතර. ඒ පොත් 500ෙන් පොත් 50ක් විතර දෙනවා ක්‍රිකට් ගැන. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් දෙයක් තමයි පොත්පත් කියවීම. නමුත් අවාසනාවකට වගේ අද දරුවන්ට ඒ පොත්පත් කියවීමේ පුරුද්ද නැහැ. ඒ පුරුද්ද නැති වෙලා තියෙන්නේ බොහෝ දුරට දරුවන් විභාග ඉලක්ක කරගෙනම අධ්‍යාපනය කරනවා ගුරුවරු. ගුරුවරු බලන්නේ කොහොමාරි ළමයා විභාගයකින් පාස් කරන්න. ඒ විභාගයෙන් පාස් කරන්න ඕන නිසා ළමෙන්ට නෝට් එකක් දෙනවා. මේ නෝට් එක ළමයා කියෝ. පොතපත කියවන්නේ නැහැ. අපේ කාලේ මං කිව්වා මාර්ටින් වික්‍රමසිංහ ඩබ්ලිව් එල් සිල්වා පියදාස සිරිසේන ඒවා කියවුවා නාට්‍ය වලින් ජෝන් ද සිල්වා නාට්‍ය ළඟට සරත් චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යන් ඕවා අපි දැක්කා බැලුවා ඒවා කියවලා තියෙනවා රසවින්ද ඒවා ලොකු ආස්වාදයක් අපි ලබා ගන්නවා නමුත් අද යුගයේදී වෙලා තියෙන්නේ ළමයින් එහෙම දෙයක් නැහැ ළමයින්ට ඉතින් දෙනවා යස් නෝ ටැක්ටික් ටුක් තමයි ඉතින් කරන්නේ අධ්‍යාපනය ප්‍රශ්න 100 දෙනවා ගාපන්න කුරු මෙහෙම එක පැත්තකින් 100කට ඉරි හතර ගහගෙන ගියොත් 30ක් විතර එක පැත්තක වැදලා අනිත් පැත්තේ නේ මේක ටැක්ටික් ටු කියලා අධ්‍යාපනය කියලා කියන්නේ මම ඒකයි එහෙම කළා තුපා පොත්පත් කියවලා නෑ මම පුදුම වෙන්නේ නෑ උඟක් අද සමහර විට ළමයින්ගෙන් ඇහුවොත් එහෙම ගම්පෙරළිය කතුරුතුමා කවුද කවුද කියලා ඇහුවොත් එහෙම මම පුදුම වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියයි. ළමයි කිය රනිල් වික්‍රමසිංහ තමයි මා ගම්පෙරළිය කතුරු කිය. ඒ තරම් සත්‍යයක් අධ්‍යාපනයේට අදගුණේ. මොකද හේතුව දරුවන්ට පොත්පත් කියවීමේ අගය දැන්නේ. ඉතින් විශ්වවිද්‍යාලයක් මගින් ඔබතුමන්ලා විශේෂයෙන්ම පුස්තකාල හා මේ පරිශන මණ්ඩලයේ ඒ කියන්නේ පුස්තකාල මගින් විශාල කාර්යභාරයක් විශ්වවිද්‍යාලයයි මම විශ්වවිද්‍යාලයේ ඉපදුනා කියලා. ඔය විශ්වවිද්‍යාලයේ එක කොට ලොකු බිල්ලිමත් වුණා විලා වැනිසියා. ඔය විලා වැනිසියා කියන එකේ තනි කරම තිබුණේ පොත් එක තමයි එදා කොළඹ විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරි. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම අපේ අම්මලා තාත්තලා අපිට පුරුදු කළා පොත්පත් කියලා. මම පොඩි කාලේ මාව තාත්තා ඇව්ව පන්සල නාමාස්ත සපිතේ බුද්ධ ගජ්ජේ ඒ පොත් කියවලා තමයි සිංහලේ ඉගෙන ගත්තේ. වචන
शब्द करने हैं साधु वहां पकाना लाने पत्ते धारों ने आ रही है तो शब्द के लिए एक निशा ये दरवान ते पांच साल अध्यापन ही हरी बदेगा दाहम अध्यापन ही बदेगा ये वजह मतामाई दारु विश पांच साल की किन गन नवनं विश्वविद्यालय की किन गन नवनं विषय बाहर खाते हुए तोड़ते संबंध विशेष एक मक्रीड़ा वाले तो संबंध क्रीड़ा वाले तो संबंध वे नहीं एका कुह के आगे मुकदे अपने क्रिकेट गहन कोटे अपने सहम विलाय में खंडाया महगी में तर्क कर अपने तीव्र ना खंडाया महगी अपने दोनों अपने खंडाये में दिन वन ये मांगिंग अपने ऐतिहासिक ना जात्या लिया कभी में रोटवे नहीं तर्क कर एक ऐतिहासिक ने अपने पास है ली अपने दोनों पास है ली जायक रहनी है संधार किस बेहतर में दिमाग माता के ना वो मलाशन काव्य अक्तिनो विचाई लांप डाकी एक आप माम किया ना उपस्थित में की दैन गनी में पंच इंग्लिश अध्याय अपनी वर्तना का मत पी के तेरे विचाई लांप डाकी ना काव्य अपनी गन में जरी गुण रत्न से यहाँ से breathless hush in the close tonight tend to make and the match to win a bumping pitch and a blinding light an hour to play and the last man in. It's not for the sake of the ribbon coat or for the sake of the season's fame captain Sandy's shoulders more play up and play the game our son pitikaru pitiyata avillai tanathilla tanikarama kadila bidila gihilla thiyenne bowl e udin yanawa yatin yanawa kohin yanawada dannae agata wadena ensa bumping pitch and a blinding light e wage ma aloka tattya thunne e athare nayake aha patti inno eya evilla kiyenawa ni kridaka yage pitata tattu karala it's not for the sake of the ribbon coat mataka thiyagane oba me taranga karanne be school e uniform blazer de kaandi inne ne it's not for the sake of the ribbon or for the sake of the season's fame emi naththam be nama patra wala guwan nediliye pracharaya karaganna nime mama thamai kiruma kiyala kiyanne nime it's not for the sake of the ribbon coat or for the sake of the season captain sandy shoulders captain nadilla me pitthattu kala kiyana play up and play the game hariyata taranga karapan නිවරදිව තරම් කරපන් හරියට තරම් මොකද මේකේ ප්ලේ අප් ප්ලේ නියම මහත්මිය අපි ක්‍රිකට් ගහනකොට මේ විශ්වවිද්‍යාල දරුවන්ට මම මතක් කරන්නේ අපි යනවා බැට් කරන්න යන මට මතකයි මගේ පළවෙනි ගමන මම බැට් කරන්න ගියාම මම ගාඩ් එක ගන්නවා දන්නවනේ බැට් කරන්න ගියාම බැට් එක මෙන්න තියලා ගන්න ගාඩ් එක ගන්නකොට මම පිටිපස්ස හැරෙව්වා umpire hit the umpire pitcher pass error jerry gunas ka hey apa what i doing turn your back towards the wicket keeper don't turn your back to the umpire umpire ta pitcher pass error wanne pa modya pitcher pass error pan wicket keeper man itin danne man itin lakon karagala e wage me ita passe avilla kana karakola kiwwa now you are the fellow who shouts බතමයි නිකන් කෑ ගහන්නේ පිටතේ විකට් කීපර් මං යන්තම් වැදියේ තායි දැට් කියලා මං ඇපිල්ද අම්පයර් නොට් අවුට් කිව්වා මට ඉගෙනුවා එස සෝරි සර් කියලා සමා වෙන්න සර් මං කැප් එක දෙනවා අම්පයර්ට කැප් එක මට දෙනවා තෑන්කියු සර් ඔය අපි ඉගෙන ගත්තා ක්‍රිකට් විතරක් නෙමෙයි බැට් එකට බෝලින් ගැහුවොත් බැට් එකට බෝලින් ගැහුවොත් විතරක් නෙමෙයි අපි කලේ අපි චරිතය ලංවා ගන්න අවශ්‍ය දේවල් අපේ ගුරුවරු ඉදාගෙන අදවුව කරනවාද මම දන්නේ නැහැ මොකද මම දැන් මේ ක්‍රිකට් වලින් අයින් වෙලා ඉන්නේ ඉතින් හේතුව අද දරුවන් ක්‍රිකට් ගහනකොට මතක තබා ගන්න කරන you it's a gentleman's game ක්‍රිකට් ක්‍රීඩාවට කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව ඒ මහත්ම ක්‍රීඩාවක් කරන්න මහත්ම ගතුගුණ තියෙනවා ක්‍රීඩා පිටියේදී නෝ මට ජෙරී ගුණරත්නසේ කියනවා මට මතකයි මම බැට් කරනකොට මගේ පිත්තේ යන්තම් ගෑවුනා නම් බෝලේ විකට් කීපර් කැච් එක ගත්තා නම් අම්පයර් ඇඟිල්ල දික් කරනකන් ඉන්න එපා
remove your gloves and walk out. Gloves එක ගලවගෙන එළියට යන්න. ඒවා තමයි අපිට කියන්නේ. ඒ නිසා තමයි අපිට අපේ චරිතය වර්ධනය කරන්න ක්‍රීඩාව වැදගත් වෙන්නේ. ඉතින් ක්‍රීඩාවෙන් අපි ලොකු පන්නරයක් ලබා ගන්නවා. ඒ පන්නරය ලබාගත්ත කරුණු කීපයක් තමයි එකක් පොතපත කියවීම. පොතපත කියවීමෙන් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති පද්ධතියන් අපි ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි. පොතපත කියවීමෙන් නොයෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චරිත ගැන අපි ඉගෙන ගන්නවා. සචින් තෙන්ඩුල්කර් ගැන, ඉම්රාන් ඛාන් ගැන, ඊළඟට සර් ගාෆීල් සෝබර්ස් ගැන මේ සෑම දෙයක්ම අපි ඉගෙන ගත්තේ ඉතාමත් වැදගත් කරුණු ඉගෙන ගත්තේ පොත්පත් වලින්. මේ පොත්පත් කියවීමෙන් තමයි මේ පන්නරය අපි ලබා ගන්නේ. මේ පොත්පත් කියවන විට අපිට අපේ ජීවිතය අලුත් වෙනවා. මේ දේ මම නමක් සඳහන් කරන්න ඕන විශේෂයි. මා එතුමාට සදා ණයගෙත. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආකාරය. ඒ නම අමරණීයයි. ඒ අන්කවරෙක්වත් නෙමෙයි. ගාමිණී දිසානායක මැතිතුමා. ගාමිණී දිසානායක මැතිතුමා තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යුග පුරුෂයා. එතුමා තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට ගෙනාවේ. මට මතකයි අද වගේ අනේ අද එතුමා ජීවතුන් අතර නෑ. මමත් එතුමා මාව එක්ක ගියා වගේ. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ වගයක් බලන්න. මමයි එතුමායි ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ තරඟයක් නරඹමු. ගාමිණී දිසානායක මහත්මයාමයි. ඒ තරඟේ ඊයන් බෝතන් බෝල් කරනවා එංගලන්තේ. ලංකාවේ අර්ජුන රණතුංග 56ක් 57ක් ගහලා තට්ටු කර කර ලකුණු ගන්න. ඒ වෙලාවේ ගාමිණී දිසානායක මට කිව්වා ප්‍රේමසර mark my word. ප්‍රේමසර මේ වචනේ මතක තියාගන්න. mark my word. This is the boy who will bring the world cup to Sri Lanka. මේ ළමයා තමයි කවදා හරි ලංකාවට ලෝක කුසලාන ගියේ. අනේ කිව්වා වගේම ලෝක කුසලාන අරගෙන ආවා. අවාසනාවක වගේ තුමා ඒ වෙන විට ජීවතුන් අතරනේ ලෝක කුසලාන අරගෙන එනකොට ඒ කණ්ඩායමත් එක්ක මම මිසිස් දිසානායකට කතා කරලා දෙන්න පෙන්වන්න ඉස්සෙල්ලා අනේ අර්ජුනගේ මිසිස් දිසානායකට ලුණා මැඩම් මෙන්න මේ කප් එක අපි ගිනවා අපිට මේක ගන්න උදව් කළේ ඔබතුමාගේ මහත්ය ගාමිණී දිසානායක ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවට සේවය ඒ වගේමයි ක්‍රිකට් ක්‍රීඩාව නම් වාලිය සදා තිලංග සුමතිපාල උපාලි ධර්මදාස ජයන්ත ධර්මදාස ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමස්තයක් වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙනියන්න විශාල කාර්යභාරයක් ඔවුන්ට සදා ණයගැති. ඔවුන් මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මාව පත් කළා ක්‍රිකට් පාලක මණ්ඩලයට වරක්. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවය කරන කාලේ පාලක මණ්ඩලයේ නියෝජිතයෙක් හැටියට සිද්ධාත් දෙත්ත මුනි අර්ජුන රණතුංග අරවින්ද සිල්වායි අපි හතර දෙනෙක් හිටියා. මතිවානන් මහත්තයා හිටියා. ලේකම් හැටියට. ඉතින් ඒ වකවානු තුලදී මම යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නම් වන්න නම් පළවෙනිම කාර්යය කරන්න ඕනේ වයස අවුරුදු 13 15 16 ක්‍රිකට් කණ්ඩායම් හදාගන්න පාසල් වල. අද කෝ පාසල් ක්‍රිකට්? අද පාසල් අපේ කාලේ මම ලංකාවේ සේවයේ කරන කාලේ මම නාලන්දේ 1982 ඉඳන් 85 සුරතාව ලංකාවේ දිනාගත්තා. මම දරුවන්ට හරි ස්ට්‍රේ වෙලාවට වැඩ කරන්න ඕනේ. මගේ නීතියක් තිබුණා. මම යනවා සෙනසුරාදා ඉරිදා ප්‍රැක්ටිස් වලට හරියට 8ට එන්න කියලා. මගේ ළමයාත් සෙල්ලම් කරනවා ඒ කාලේ. දවසක් දම මම යනකොට මට සවුත් වුණා ට්‍රැෆික් බ්ලොක් එකක් අහුවෙලා මම පරක්කු. මම යනකොට 7යි කාලේ. වේවල ගෙනහල්ලා මගේ ළමයාට මම පාරවල් දෙකක් යමු.
दक्षतम विनिश्चय මට අදත් මතකයි අනේ සර්ට පිංසිද්ද වෙන්න තමයි අපි වෙලාවට වැඩ කරන්නේ මැච් එක ලෝඩ්ස් වල තියෙන්නේ පටන් ගන්න 12ට නම් මම 10ට දෙයි ඒවා හරියට දරුවන්ට උගන්වන්න වෙලාවට වැඩ කරන්න ඒ වෙලාවට වෙලාව කිව්වොත් 8 කිව්වොත් 8 7:55ට එතනින් 7:59ට එතනින් ඒවා දරුවන්ට උගන්වන්න ඉතින් විශ්වවිද්‍යාලවල කාර්යභාරය තමයි उबतुमल्लाट विशाल वगकी मत्ती रटे अनागते बार गन्ने उबतुमल्ला वगे उगतो अपे काल इवरे एनिसा शेषेम कैलनी विश्वविद्यालय श्री जयवर्धनपुर विश्वविद्यालय पेरादेनी विश्वविद्यालय अतुलन विश्वविद्यालय पद्धति ये सैम विश्वविद्यालय कार्यभारी ये उपाधिधारी मे रटट सेवय करन्नो පිටරටකට ගියා ඒ පිටරට හිටියා තමන්ගේ රට අමතක කරන්නේ සමහර විට පිටරටක පදිංචි වෙන්න පුළුවන් ඒ පිටරට පදිංචි වෙලා හොඳ වැටුප් ලැබෙන නිසා සමහර විට ඉන්නේ ඒක සාධාරණයි මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ නමුත් කවදාවත් තමන්ගේ රට අමතක කරන්නේ පළක් මිනිස්සුන්ට වෙන්නේ ඉහළ තලයකට යනකොට මුලා අමතක වෙන සමහර අය ඉන්නවා तमंगे गुरुवरुं आमतक वेन गुरुवरुंट मूल नामिन कथा एक तरह सुप्रसिद्ध क्रिकेट ट्री देखे मत मतकाई कथा जेरी गुणरत्न से हरी अपसेट उना एक जेरी गुणरत्न से कित कथा करला तीनो ना याके इगन गत्त गोले तव सद्दा हेलो जेरी किया मते जेरी गुणरत्न से मत कियनो यू नो आई हैव अ चैट ओनली 4 पीपल कॉल्स मी जेरी मते सैम कनेक्ट में विष्ट गुणरत्न किया මට හතර දිනක් හිටියා ඉන්නවා ලංකාවේ ජෙරි කියලා කතා කරේ කවුද ඒ හතර දෙනා එක්කෙනෙක් තමයි සාගෝ ජයවික්‍රම මේ කාලේ ක්‍රිකට් ගාපු දක්ෂ වීරේ අනෙක් එක්කෙනා තමයි බෙන් නවරත්න මේ කාලේ ක්‍රිකට් ගාපු වීරේ මේ වගේ අය අනෙක් එක්කෙනා තමයි එෆ්සී දිසේර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පප්පා කියලා කියන්නේ පප්පා දිසේර කියලා කියන්නේ सुप्रसिद्ध क्रिकेट हलो जेरी गुणरत्न तरु पे नहीं लेती वो कहूँते में मैं इगेन गाता हूँ बैठते काल ना उगान ना को गोल ला पता के लिया है ये वा इगेन गान दो ने ये बात हमारी विश्वविद्यालय शिष्य अंकरण दो विश्वविद्यालय उपाधि ये लबुआट मध्य तमुंगे चारित्र इगेन लगे तमुंगे विश्वविद्यालय तो तमुंग पनवागे आदर නිකන් ගිහිල්ලා කොණ්ඩ පාත් කරගෙන මෙන්න න හරි කෙලින් ප්‍රතිපත්ති වලට සටන් කරන්න ඕනේ. අවංකව සටන් කරන්න ඕනේ තමුන්ගේ ප්‍රතිපත්ති වල. හොර බොරු වංචා වලට යන්නේ. සෑම අවස්ථාවකදීම ශිෂ්‍යයන්ගේ යුතුයකමක් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ ගෞරවය මේක අපේ ගෞරවය. අපේ අම්මයි තාත්තයි මේ. ඒ අම්මයි තාත්තට ගරු කරන විදිහට අපි විශ්වවිද්‍යාලයට ගරු කරන්නේ. विश्वविद्यालय अपे आचार्य मंडलेट गरुकर सेवक मंडलेट गरुकर इतासुलु सेवके गरुकर एक सार्थक विश्वविद्यालय जीवित मे उपी लबागत को लबागत विश्वविद्यालय शिष्य वेतमायोटम सीमा उत्पत्ति इंडियन इतिहास
एडवांस हिस्ट्री ऑफ इंडिया बुक केवल आचार्य परणवितान शूरीन के हिस्ट्री ऑफ सिलोन पुत्पत केवल नतु निकान नोट टेक अप बलागे नो नोट टेक कट पालन करके दिन दिया ला विभाग पास सुना तो बता मट आदत मत कई मगे अध्यापन विद्या महाचार्य तो कौदे क्लेरेंस पी नॉइस विस्कॉन्सिन विश्वविद्यालय ये तो मां की वो खताब examination is a necessary evil examination is a necessary evil vibhage kiye deka tani karma antara dayak diya vibhage vitarak me kiyen daruwan sama avasthavakedi tamange wada kotse idulu karannone vishwavidyalaye wenuwe potapata kiyawannone e potapata kiyaganna danuma tamange jeevitayata sambandha karagena තමන්ගේ ජීවිතය සාර්ථක ඒක තමයි පොතපත කියන්නේ අගේ දැන් මම නම් දිනපතාම පොත්පත් කියුවා අද මේ වැඩසටහනේ ඉන්න ඉස්සෙල්ලා මම පොතක් කියෝමින් ඉදී විවේක වෙලාවේදී පොත්පත් කියවනවා මම වැඩිපුර කියවන්නේ ඉංග්‍රීසි පොත්පත් ඉතින් ඉංග්‍රීසි පොත්පත් කියවනවා මම පත්තර වලට ලිපි ලියනවා ඒ වගේම හුඟක් මම මේ දරුවන්ට මේ नो कीप देने को ना मां दारुआन तो गन लती ना मत हरी संतोष है समार दारुआ दे यह ल ताले वाले टेगी लती ना मित्र इंतेविल लेके ना गत समार लमाई ना आदे नीति की हो गया मुझे तो मामा मत एविल ला अंतिम तक एक दारुए एक दावसर दम तक दुन्ना में लमाई तुम घातर दे में दुप्पत लमाई एविल ला मतलब एनी ल समारे අපි අවංක වෙයි ගැන්න ඒ අවංක වෙයි ගැන්න ඕන නිසා ඒ ළමයි අපි වෙනුවෙන් වැඩ කරනවා සර් යන්න එපා ඉන්න සර් වාඩි වෙන්න මම කාමරේ ඉන්න ඔක්කොම එයා ඔක්කොම අස්සම් කළා පියන්ට දීලා මේක අරගෙන ඉන්න ඇටසිංහ සර් පෝලිං වල තියන්න බෑ ඒ කරන්නේ මොකද හේතුව අපි හරියට ගන්න පුළුවන් හරියට ගන්නේ නැත්තම් මට මතකයි සමහර ගුරුවරු උගන්වන හරියට උගන්වන ගුරුවරු දැක්කා ඒ ගුරුවරු දැක්කාම ළමයි ආක බලා ගන්න හරියට උගන්වනවා ගුරුවරයා එක එක කරන්නේ ඒ ගුරුවරට වඳිනවා මොකද පූජාච පූජනීයන ඒකයි වැදගත් මම අද්දුරට කතා කළා මම හිතන්නේ මේ කමුණාංශලට ඔබ විශ්වවිද්‍යාලයේ මට ලොකු ගෞරවයක් අද කැලණි විශ්වවිද්‍යාලයේ කොකුලතු ප්‍රතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ඒ වගේම මගේ දයාදරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මා සිරසනම ආචාර්ය කරනවා මේ අවස්ථාව මට ලබා දීලා ඔබ වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න අවස්ථාව සලසා දුන්නට ඉතින් මා විශ්වාස කරනවා දුපැත්තේ හම්බුනා සමග සිටිනවා උන්වහන්සේ තමයි මේ වැඩසටහන සදානේ ඇවිල්ලා අපේ ගෙදරටම වැඩලා මේ කටයුතු සියල්ල සංවිධානය කළේ එතුමාට මම නමස්කාර පූර්වක යලිත්වා වන්දනා කරනවා ඉතින් මම කැලණි විශ්වවිද්‍යාලයේ තවදුරටත් ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය අතර සිළුමිණක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාත් සමග ඔබ සැමට ඉතා වාසනාවන්ත නව දිනයක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මා ඔබගෙන් සමුගන්න දෙවෙනි ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න කරුණා කරලා. වැඩගත් මට අමතක වුණා. සමාවෙ. ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න මම හරි ආසයි ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්න විදිහට මම කියන්නේ. ප්‍රශ්න ඇහුවේ නැත්නම් ඉතින් වැඩක් නෑ. මොකද එනම් මේ දේශනේ වැඩක් නෑ. සර් ආයිබෝවන්
ඔබතුමාගේ මේ ජීවිත අත්දැකීම් එක්ක අපිත් ලොකු පන්නරයක් ගත්ත සර් මේ අපි අහන් හිටියා හරි ආසාවෙන් දේශනේ කාලයත් එක්ක අපිට තව ටිකක් තිබුණනම් හොඳයි කියලා හිතුණා සර් මං අහන්නේ පෞද්ගලිකව මට මේ දුවෙක් ඉන්නවා සර් අවුරුදු 16ක මිශ්‍ර පාසල්වල ඉගෙනුම ලැබීමද නැත්නම් ගර්ල්ස් ස්කූල් වල ඉගෙනුම ලැබීමද සර් සාර්ථක පැහැදිලි නෑ ප්‍රශ්න प्रधानम कार्य तमागे दरुआ पिलिमंद वगकीम देमोप्यांग तमुं बार गांदे ए दरुआ निशिमग යමන්න දෙමව්පියෝ දැනගන්න. ඒ වගේම ඉතින් බොහෝ දුරට බාලිකාවක් නම් බාලිකා පාසලකට ගියාට වරදක් නැහැ. වැඩිය හොඳයි ඒක. නමුත් මිශ්‍ර පාසලකට ගියා කියලා ඒක වරදක් වෙන්නේ. මොකද දරුවා මිශ්‍ර පාසලකට යන එකේ වාසියක් තියෙනවා. මොකද ඒ දරුවා ඒ පිරිමි දරුවන් සමග ආශ්‍රය කරන්නත් එතකොට ඉගෙන ගන්න. නමුත් ප්‍රධානම කාර්යය වෙන්නේ තමයි ඒ චරිතය වර්ධනය කරගන්න විශේෂයෙන්ම දරුවන් ඒ යමන පාසල ගැන තමුන් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කොයි විදිහේ පාසලකට දම් යවන්නේ කියලා. ඒ දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න. දැන් අපේ දුව මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. මගේ පුතා අදලු කුතන්තරක් දරන ඕස්ට්‍රේලියාව. දුවත් බැංකුවක ලොකු නිලධාරී තන්ත්‍රයක් ලැබලා ඉඳන් තමයි විවාහ වෙලා විදේශගත ගත වුනේ. ඒ විදේශ බැංකුවකත් සේවය කළා. දැන් දරුවෙක් ඉන්න ඉඳලා සේවය කරන්නේ. ඉතින් මගේ දරුවන් දෙදෙනා මගේ දුව දේවි බාලිකාව ඉගෙන ගත්තේ අක්ෂරා කියලා. මගේ පුතා ඉගෙන ගත්තේ නාලන්දෙන් මාස්කල සෙන්ට් තෝමස් එකෙන් දැම ක්‍රිකට් ගැව්. මගේ දුව ශ්‍රී ලංකාව රිප්‍රසන්ට් කරා ස්කොෂ් ක්‍රීඩා. මගේ දරුවන් දෙන්නටම මන් දුන්නේ එක උපදේශක් තමයි මට ඕනේ නෑ ඔය ළමයි පොත් ගුල්ලුවේ මට අවශ්‍ය නෑ පොත් ගුල්ලෝ බිහි කරන්න මොකක් හරි ක්‍රීඩාවක් කර ඔක්කොටම ක්‍රිකට් ගහන්න බෑ මොකක් හරි ක්‍රීඩාවකේදී ඒ ක්‍රීඩාවකේදී නම් තමයි චරිතය වර්ධනය කර දරුවා මොකක් හරි ක්‍රීඩාවකට මම බොහොම කෙටියෙන් කියන්නේ ඒ චොයිස් එක ඔබ බාර ගන්න ඕනේ ඔබේ දරුවා कोई पास चल के दिखने का निकी ने के वाके की मगन में दिमाग़ियाँ नितर हमें सेविल लेंगे इन दरुआ मुकाद करने अत बहुत दिनों कुटे बनने दरुआ पास चले तो गया इंपस्से एक उल्टो ही तो ना कोम दरुआ वन पास चली मुक्कम कराएगी ऐ मैं बे लामे आगे नितर हमें सेविल लेंगे ना लामे आ मुकाद गाने पिए वाल මිස්ටර් පාසලකට ගියා කාන්තා පාසලකට ගියත් ඔබේ දියණිය හොඳට ඉගෙන ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි දියණියක් හැටියට උනත් ඒ වගේම පුතෙක් හැටියට උනත් චරිත සංවර්ධනය ගැන මූලික තැන දෙන්න දෙමෝපියන් හැටියට ඔබ දෙදෙනා ආදර්ශමත්ව ඒ දරුවන් ඉදිරියේ හැසිරෙන්න ඕනේ ඒ දරුවන්ට ඒ පාඩම කියලා දෙන්න තව අහන්න ප්‍රශ්න अंतर्जाले विस्तर विचार के विधि विविध लोके विविध දෙවන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු හොයාගත්තේ පොත්පත් වලින්. දැන් තමයි අන්තර්ජාලයෙන් අපිට මේවා ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔව්. ඉස්සේ සොයාගත්තු පොත්පත් අතර ඔබතුමාගේ අතිශයින්ම සිද්ගත් චරිතාපදානය විදිහට ඔබතුමා දකින්නේ කුමන ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතාපදානය? ඉතා අමාරු ප්‍රශ්නයක්. මම වැඩියෙන්ම ඉතාමත් ආදරය කරන ලෝකේ බිහිවෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මම වැඩියෙන්ම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයා තමයි සර් ඩොන් බ්‍රැඩ්මන්. ඒ සර් ඩොන් බ්‍රැඩ්මන් පිළිබඳව මම පොතකුත් ලිව්වා. බ්‍රැඩ්මන් යුගය කියලා. මොකද ඒක ලියන්න හේතුව
පොඩි කාලේ ඉඳන් අපි සර් ඩොන් බ්‍රැඩ්මන් ගැන පොත්පත් කියෙවෝ. සර් ඩොන් බ්‍රැඩ්මන් බැට් කරනවා අපි දැකලා නැහැ. මම එංගලන්ත ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මගේ පුතා ඕස්ට්‍රේලියාවේ සේවය කරන් කැන්බරා නගරේ ඉන්නේ. කැන්බරා වල ඉඳලා සිඩ්නි වලට කිලෝමීටර් 300ක් තියෙනවා. මම පුතා එක් කරගෙන ගියා බ්‍රැඩ්මන් මියුසියම් එක බලන්න. මොකද මම බ්‍රැඩ්මන්ට එච්චර ආදරේ. බෞරල් කියන ප්‍රදේශයේ තමයි ඒක තියෙන්නේ. ඒකේ අතුලට ගියාම එයාගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයේ තිබිච්ච විශේෂ දේවල් තියෙනවා. වෙන එකක් තියා වීඩියෝ ක්ලිප්පින් එකකුත් පෙන්වනවා, චිත්‍රපටයකුත් පෙන්වනවා බ්‍රැඩ්මන් පිළිබඳව. ඉතින් බ්‍රැඩ්මන් ගැන කතා කරනකොට එතුමා තරඟ 52කට සහභාගී වෙලා තිබුණා ටෙස්ට් තරඟ 94.96යි යාගේ දල සාමාන්‍ය ගණන. අවසාන තරඟේ බිඳුවට දැවි එරික් හොලිසියෝ පන්දුවට. යම් විදිහකින් එයා ලකුණු 4ක් ගත්තා නම් එයාගේ ඇවරේජ් එක 100 තියෙන්න තිබුණා සී. නමුත් 96.0 ගානකට බැස්සා. ඉතින් ඒ චරිත ගැන බලනකොට ඒ චරිත ගැන කියවනකොට පොතපත කියවලා තමයි මේගොල්ලෝ ක්‍රිකට් ආරම්භ කළේ. ඒ පොත්පත් කියවලා දැන් නිදසුනක් වශයෙන් ගන්න අපේ ශ්‍රී ලංකාව ආරම් බලන්න නිතරම සෑම තැනම ක්‍රිකට් ගහනවා දැන්. මට මතකයි මම උන්න විශේෂ තව කරුණක් කියන්න. ලංකාවේ බිහිවෙච්ච ඉතාමත් ප්‍රහාරාත්මක දක්ෂම පිටිකරුවා තමයි අනුර රන්සි. මගේ සොයා ගැනීම. මම ඒ කාලේ කිල්ලපනේ පදිංචි වෙලා හිටියේ. සීබල් ලැබෙනවා කි. අපි දවසක් දා මමයි එනෝන මහත්තයා කිල්ලපන පොළට යනකොට ලොකු මැච් එකක් ගහනවා මේ කිල්ලපන පිටතනි අර අවසනාවකට මෙන්න අතුලත් මුල්ලි මැතුමාව ඝාතනය කරපු පිටතනි. ලොකු තරඟයක් ඉරිදා දවසක් පොඩි කොල්ලෙක් බැට් කරනවා ලස්සනට. මම බැලුවා මේක. මම කිව්වා නෝන මාත්‍යාට ගිහින් ඔයා පොළට ගිහින් එන්න මම මේ මැච් එක බලන්න මට මෙහා බැන බැන. ඊට පස්සේ මම මැච් එක බලන්න පල්ලෙහාට බැස්සා. මම යනකොට එතන ඉන්නේ ඔක්කොම මාව දන්නෝ මේ ප්‍රදේශෙ. මම යවවා කවුදයිස මේ ළමයා මේ බැට් කරන්න හැර ලස්සනට බැට් කරනවා. ඇයි සර් මේ අර රණසිංහ මහත්තයාගේ පුතානේ මේ මෙතන ඉන්නේ කියලා ගේ පෙන්නුවා. පස්සේ මම ගියා මේ ගෙදරට. පොඩි කොල්ලෙක් පස්සේ මං යනකොට අනේ මිසෙස් රණසිංහ ඉන්නවා. මම ඇහුවා මේ පුතාද ක්‍රිකට් ගහ? අනේ අපරාසිංහ සර් උදේ ඉඳන් හැන්ද වෙනකන් ඕකගේ වැඩේ ක්‍රිකට් ගහ. කෑම කන්නෙත් නැහැ සර්. උදේ ඉඳන් හැන්ද වෙනකන් ක්‍රිකට් පිටේ ක්‍රිකට් ගහ. ඉතින් පස්සේ මං කොහොම මේ ළමයා මට දෙන්නකෝ මං නාලන්දේ දාගන්න ඉස්කෝලේ. මේ ළමයා කවදාද ශ්‍රී ලංකා ගහයි? ඇයි සර් සර් මන්නේ නැග්ගගන්නේ බස් එකේ. මං ඒ දවස්වල ස්කූල් බස් එකේ නාලන්දේ තියන්නේ ඩෝසන් අයියාගේ බස් එක කියලා කියන. ඩෝසන් තමයි ඩ්‍රයිවර් නේ. ඩෝසනුයි පෙරේරායි අපේ වීරයෝ දෙන්නා. කන්ඩක්ටර් පෙරේරා, ඩෝසන් තමයි ඩ්‍රයිවර්. ඉතින් කාරේ බස් එකේ නගිනවා අපි කිල්ලපනේ. මේ තමයි අනුරයි එයාගේ මල්ලි අරුණයි දෙන්නව මමලු ගන්න බස් එකට. පස්සේ මං හොයාගෙන ගියා. ඉන් ඉවරලා හිටන් මම පන්ලෑ පන්ති වෙන මම වැඩි අවබෝධයක් නෑ. මම ඇඩ්වාන්ස් ලෙවල් පන්ති වල ඉගෙන ගන්න. පස්සේ මම පටන් ගත්තා ක්‍රිකට් සර් සෙනසුරාදා ඉදයි බැංකුවේ වැඩ ඉවරලා මම අතරමාර පහ විතර වෙනකොට යනවා නාලන්දෙට ගිහින් ප්‍රැක්ටිස් කරන්න. එහෙම හොයාගත්ත ළමයි තමයි හුඟ දෙනෙක්ගේ බන්දුල වර්ණ පුරලා අනුර රණසිංහල ජයන්ත ශෙනිවරත්න පාලින් මගේ ඉතාමත් හොඳම ගෝලියෝ දෙන්නේ කියන්නේ ජයන්ත ශෙනිවරත්න පාලිත ශෙනිවරත්න සහෝදරයෝ දෙදෙනා ඉතාමත් ඉහළ ගුරු ගෞරවයක් කියන හොඳම දරුවන් දෙදෙනෙක් අදත් ඒ දරුවෝ අපිට ගරු කරනවා. ඉතින් ඒ වගේම සෑම දරුවේ කුමා ධර්මසේන අදත් අපිට ගරු කරනවා බොහොම ගෞරවාන්විතව කතා බහ කරලා. ඒකට හේතුව අපි ක්‍රිකට් විතරක් නෙමේ ළමයින්ට ඉගැන්නේ. ළමයින්ගේ චරිත සුද්ධිය නම් වන්න ඔවුන්ට ආධාර වෙන දේවල් අපි කියලා දුන්නා. සෑම අවස්ථාවකදීම අපි ඔවුන්ට අතේ දුන්නා.
සමහර අයට අපි රැකියාවල් පලවා හොයලා තියෙනවා. ඒ වගේම සමත් ජයසූරිය හොඳ රත්තරන් දරුවෙක් මාතෘ සංසේවේශක කෙනා. ඉතින් ඒ වගේ ළමයි හොයාගන්න අමාරු. මහේල ජයවර්ධන කුමා සංගක්කා රත්තරන් දරුවෙකුට ප්‍රීඩාවට. ඒ අය විශාල දයා සිරිසේන මොරටුවි. හයේ පාරවල් ගන්න කැප්ටන්. වැලි මහයේ පාරවල් ගන්න සරාට රොෂිවල් ගහලා තියෙන දයා සිරිසේන මගේ හොඳම. එතුමා වමත් පිටිකරුවේ. එතුමා අදත් මාසයකට දෙකකට සැරයක් හරි කතා කරලා අහනවා සර් සනීපෙන් ඉන්නවද මොනවා හරි තියෙනවා නම් කියන්න සර් කියලා ඕන වෙලාවක සර් ඉන්නවා මම එන්න. ඒ වගේ අදත් අපිට ඒ ගරු කරන්නේ අපි හොර බොරු කලේ නෑ අපි පුළුවන් තරම් දරුවන්ට උදව් කළා. ධම්මික සමර වික්‍රම නේවි එකේ ලොකු තනතුරක් දැම්. නන්දදේව පෙරේරා මధుර විජේ වික්‍රම ලස්සන නවනගු ඔයගේ නම් මට හුඟක් තියෙනවා දැන් සමහර අයගේ නම් මට. මීට අමතරව ඩිසිල්වා අපේ කවුද මේ අපි ඩිසිල්වා මේ මොකක්ද අපේ මේ ડોක්ටර්ගේ හස්බන්ඩ් ලක්ෂිරි ඩිසිල්වා මේ දරුවා අදත් අපිට සලකන. එයා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉගෙන ගත්තා. ඒ වගේම අපිට හොඳ ඉතාමත් වටිනා මිනිස්සු ආශ්‍රය කරා. දැන් ලංකාවේ බිහි වෙච්ච දක්ෂම ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයා හැටියට බන්සොල ගන්නේ එස් කන්ද කුමා. එතුමා ජෝර්ජ් ස්ටුවර්ට් කම්පැනිේ චෙයාර්මන් වෙලා හිටියා. ලක්ෂිරි ඩිසිල්වා මහත්මයා ඉන්න ෆ්ලැට් එකේම එතුමා තියෙනවා. ලංකාවේ බිහි වෙච්ච දක්ෂම ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයා හැටියට මම නම් කරන්නේ. මොකද හේතුව රාජකීය විද්‍යාලයේ නියෝජනය ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයේ වීමේදී මම කියන්නේ අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි කියන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන අයට වැඩි පන්නරයක් තියෙනවා වැඩි ඉතා හොඳින් ඒ කාර්ය අපිට තේරෙනවා ක්‍රිකට් එක දිහා බැලුවා. මට මතකයි රාජකීය ශාන්ත තෝමස් තරගයක මම ගියා විස්තර මගේ මුල්ම විස්තර ප්‍රචාරය කරන්න ගෙල්ල ඒ විස්තර ප්‍රචාරය කරනකොට මාව එක ගියා නිකන් මං ඉතින් කෝඩුකාරය මගෙන් ඇහුවා විකට් එක කොහොමද කියලා. මට විස්තර ප්‍රචාරය කරන්න ඉස්සෙල්ලා දුන්නේ ඒ විස්තර ප්‍රචාරය ඇහුවාම මම කිව්වා මේ විකට් එකේ මම සෙල්ලම් කරලා තියෙන ඕල් එකේ ලකුණු 400ක් තියෙනවා බැට් කරන ක්‍රමයක් තියෙනවා. හරි ස්ට්‍රේට් බැට් කළොත් එම් ලකුණු 400. 295 105යි ලකුණු දවස අවසානයි. සෙන් තෝමස් එක රාජකීය 293යි විකට් තුනක සෙන් තෝමස් එක 105 මුළු ගාන හරි. ලිවි විජේ මහත්තයා ටෙලිෆෝන් කරලා මම අහනවා ආයුව මැජිෂන් කියලා. මොකද හේතුව හරියට ඒ ගාන කිව්ව නිසා. ඉතින් ඒවත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණාම ඒකේ වාසියක්. තව තියෙනවද ප්‍රශ්න අහන්න? නැතිතුමා මේ මම වීරසෝරිය මහජාත මහත් කතා කරන්නේ ඔබතුමාගේ දේශනේ මම හිතා මට ප්‍රශ්නයක් අහන්න තරම් දෙයක් නෑ. අංග සම්පූර්ණම අපිට හැම දෙයක්ම දැනගන්න ලැබුණා. හැබැයි ඔබතුමාගේ අර මේ මේක අපර මේ කරදරයක්ද දන්නේ නෑ. අර ප්‍රනීත වචන මාලාව ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් අර නිවේදනයක් පායි කරන්න අපහසුයි නේද? නිකන් අර ඔබතුමාගේ අර හදවතවල අපි තියනවා දැන් අර ඒ දවස්වල කරපු නිවේදන ඒ ක්‍රිකට් නිවේදන අපේ හිත්වල හදවත්වල නිකන් තැම්පත් වෙලා තියෙනවා. ඒක හරිම අලංකාර විදියට අර පාලිත මේ සහෝදරයා වගේම. ඉතින් ඒක විනාඩියක් විනාඩියේ තප්පරයක් වගේ එහෙම කරන්න පුළුවන් අපහසු ඇති නේද? නිකන් එහෙම නිකන් ආදර්ශයක් වශයෙන් විනාඩියක් එවැනි දෙයක් නවත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවක් නෑනේ එහෙම කරන්න නේද? නැත්තම් ඔව් ඒක ඉංග්‍රීසියෙන් සිංහලෙන් විනාඩි කිව්වොත් මේ වැඩේටත් බොහොම හොඳ වෙයි. හැබැයි පුළුවන් වුණොත් කරන්න නැත්තම් ඉතින් කමක් නෑ. කතාවක් අහන්න වටින හැම ඒ ප්‍රකාශයක් බොහොම ස්තුතියි. දැන් අපේ ඉතාමත් තීරණාත්මක මොහොතකයි සිටින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සම ලකුණු තත්වයට පත් වී තිබෙනවා. ලකුණු 241 බැගින් දෙපෙළම දැන් ලබාගෙන තිබෙන්නේ. පන්දුවට පහර එල්ල කිරීමේ කාර්යයේ නිරත වී සිටින්නේ අර්ජුන රන්තුංග. ෆ්ලෙමින් දේවේනෝ පන්දුවේ මෙසඳා වේග පන්දු යවන
ක්‍රීඩාගාරාන්තයෙන් පැමිණ පන්දුවක් එවනවා ග්ලයිඩ් කිරීමක් කරමින් දකුණු හතරක් ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා විකට් හතකින් මේ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන මේ අවස්ථාවේදී ඉනාගත්ත විකට් හතක ජයග්‍රහණයක් අත්කර ගැනීම ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීම මම කියන්නේ මගේ ඇහැට කඳුළුත් එනවා මේ ඒ වෙලේ නිවේදන අහනකොට ඒ තරම්ම ඒ ප්‍රණීත බවක් කියන නිවේදන වල සීනවා බොහොම ඉතුති මන් දැන් මේක ප්‍රණීතවත් කොහමද මට මතක තිබිච්ච එකක් කිව්වේ හැබැයි ඕකේ විස්තර ප්‍රචාරයේ ඒගොල්ලෝ දැම්ම නේද මේවයි කියේ මගේ අවසන් විස්තර ප්‍රචාරය ඇත්ත බොහොම ඉතුති මේ නිවේක තිබුණා කියලා තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න प्रश्न अत्या मेच्चाट अर दर्शनानुरूप हरिम बहुम विस्तर विचार्य सिद्ध किरीमहिंदा गुडाद्दिने क्रिकेट क्रीडांगणे हिते मवागण हरि लस्सनटे ओबतुमांगे विचारे मे रसविंद एक बहुम स्तुति ओबतुमाट योगेम ओबुमाट चिरात्कालव दुरटा बहुम निरोगी पत्न जीवत्ंड बतुमागे वेडकटे सार्थक शुभ पत्न स्तुति बहुम स्तुति प्रश्न अग्निमे शुभ पथ्यम कले बहुम स्तुतिमंतो अनेक कल विश्वविद्यालय मगे हदवती विश्वविद्यालय मंगरी आदर विश्वविद्यालय මංගොහිද වරක් දේශනයක දත්තාවා මට ලොකු ගෞරවයක් ඔබ සම වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න ලැබීම විශ්වවිද්‍යාලයේ කුලපතිතුමාටත් උපකුලපතිතුමාටත් ආචාර්ය මණ්ඩලයටත් වගේ මහාචාර්ය වරුන්ටත් මේ වැඩසටහන සම්පාදනය කිරීමේදී මට ආදාර උපකාර කළ සැමට මම බේවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මා විශ්වාස කරනවා ඔබ සැම යම් කිසි දෙයක් මගේ මේ කතාවෙන් ලබා ගත්තා නම් එයට එයින් ප්‍රයෝජන ගනී කියලා මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට අපිට විශාල කාර්යභාරයක් තියෙනවා මේ රටේ උගත් බුද්ධිමත් පිරිසක් අපි බිහි කරන්න ඕනේ රටට අවශ්‍යයි ඒ වගේම निर्भीत परपुरा विश्वविद्यालय सत्य किसी वरदावस्तावकटे गौरव उबे गौरव जहाँ विश्वास कर විශ්වවිද්‍යාලයේ මේ ගෞරවය ලබා දෙන්න සෑම සම්පූර්ණ වශයෙන් සියලුම සුදුසුකම් තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් හැටියට මම එක ඉල්ලීමක් කරනවා පුළුවන් නම් විද්‍යෝදය විද්‍යාලංකාර අපි පටන් ගත්තා ඒ කාලේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ පුළුවන් නම් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්න ඔබ විශ්වවිද්‍යාලයත් ඒ වගේම ජයවර්ධන පුත්‍ර විශ්වවිද්‍යාලයත් අතර එය අඛණ්ඩව පවත්වන තරගයක් බවට පත් කරන්න කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් තරගය වගේ තරගයක් බවට පත් කරන්න ඔබට හැකියාව ලැබුණොත් මම හිතන්නේ බෙහෙවින් වැදගත් මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ਸਰව සම්පූර්ණ අධ්‍යාපනයක් ලබන විශේෂ බාහිර කාර්යයන් සම්බන්ධින්න ඕන දැන් මම විශ්වවිද්‍යාලයේ ටේබල් ටෙනිස් කැප්ටන් කෙනෙක් क्रिकेट क्रीडावती प्रयोजन अनेक वेदगात्म श्याम अवस्था
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් හොඳින් ඉගෙන ගන්න. ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගත්තොත් ඔබට ඒ වාසියක් වෙනවා. සිංහලට මුල් තැන දීලා ඉංග්‍රීසි භාෂාව දෙවෙනි භාෂාවක් හැටියට ගන්න. පුළුවන් නම් දෙමළ භාෂාවක් ඉගෙන ගන්න. ඒ මගින් පුළුවන් තරම් දුරට මේ රටේ සාමය සමගිය සතුට ඇති ඉතා වාසනාවන්ත රටක් බවට පත් කරගන්න. කැලණි විශ්වවිද්‍යාලයේ පෙරමුණ ගනි කියම බලාපොරොත්තු වෙමි. දීර්ඝායු වේවා සර්. සර් හොඳයි. ඉතින් මනස හා හදවතේ අපූර්වත්වය පිළිබඳව ඔබතුමාණන් හරි අපූර්වවට අපත් සමග සාකච්ඡා කළා. මම හිතනවා කලාශූරී ප්‍රේමසීර ප්‍රේමසර ඈපා සිංහානනි ඔබතුමාණන් ඒ පිළිබඳව දැවැන්තේ කියලා. ඒ වගේම තමයි ප්‍රබුද්ධ මනසක් ඇති කරගන්නට අභියෝග ජය ගන්නට පොතක් ඇසුරු කරන්නට අද ඔබතුමාණන්ගේ මේ කතිකාවත බොහෝ දිනෙකට පිටුවහල පන්නරයක් වන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් අප මේ සූදානම් වන්නේ අප මේ එළඹ සිටින්නේ මේ වැඩසටහනේ අවසන් අංගය වෙතටයි. පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් විද්වත් කතිකාවත සමග සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ජාතික කියවීමේ මාසය නිමිති කොටගෙන කැලණිය විශ්වවිද්‍යාලීය පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද කියවීමෙන් මාලද පන්නරය විද්වත් කතිකාවතේ සමාප්තිය සටහන් කරමින් මේ සඳහා දායක වූවන්ට අපගේ කෘතඥපූර්වක ස්තුතිය පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව අද දින කියවීමෙන් මාලද පන්නරේ විද්වත් කතිකාවත සඳහා සම්පත් දායකත්වය දැක්වූ කලාශූරි ප්‍රේමසර ඈපා සිංහානන් වෙත අපගේ ගෞරවපූර්වක ස්තුතිය පළමුවෙන්ම පිරිනමනවා. විශේෂයෙන්ම ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා හදා ගැනීමට පැමිණීමම මහත් වූ ගෞරවයක් ලෙස අප සලකනවා. එසේම මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වූ අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් කේ වීරසිංහ ගුරුපියාණන් ප්‍රමුඛ කොට ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරිනමනවා. මාර්ගගත පරිසරය තුළ ඉතා සාර්ථකව කටයුතු කිරීමට අවකාශය සපයා දෙමින් ඒ සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටද වැඩසටහන සමග සම්බන්ධ වූ සියලුම විද්‍යාර්ථීන්තුළු ඔබ සියලු දෙනාටත් අපගේ ගෞරවපූර්වක ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. අවසන් වශයෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාට කැලණිය විශ්වවිද්‍යාලීය පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනාංශය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තුතිය පිරිනමනවා. අද දින අපහායෙක් වූ කලාශූරී ප්‍රේමසිරි ප්‍රේමසර ඈපා සිංහානනි ඔබතුමාණන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව සමග කෘතඥතාවය නැවතත් පළ කරමින් මේ සූදානම පොත්පත් කියවීමෙන් මාලද පන්නරේ යන තේමා පාඩය යටතේ හොරා දෙකකට ආසන්න කාලයක් තුළ ඔබතුමාණන් හා එක්ව සිටු කළ කතිකාවත නිමා කරන්නටයි. ස්තුතියි ඔබ සැමට සුබ දවසක්.